ඇ අපිම දීකැන දැනගමු ශ්‍රීලංකාවටම පමණක් අන්‍ය වූ ජලුරුමයක් අප සතුයි පොරාතනයේ සිට ලක්දරන පෝෂණය කළ මෙටට වාරි පන්ධතිය මතු පරපුරු වෙනවිෙන් සුරක්ෂත කිරීමේ අරම නැතිව. ගම් ඇත්ද ගම් ගමට වැැවින් බැබට ජාතික ක්‍රයන් විතය පළුගස් බැව බෙල් කඩබල වව් ඉස්මත්තේදී ආරම්භ කරනේ. දෙදහස්තාහත වර්ෂදී. ජය තමන්ගේ රජ්‍යත්තව වැඩි වටන වස්තුවක්ේ සලකෝ පාලක පට හිටියේ ජයතතිය තැනකවා මනිස්සු හඳුරු බැන්දේ නපත පහිටවේ ගම්මාන පහිටවේ ග පහිටවේ අනගර පිහිටවේ ජලය ආසිද තැන්ගොල මඒක ඉල්ලීමමක් කරනවා මේ වැව් ප්‍රතිහස් කරණය කරන්නග හාම. එක තැනකොවත් අලුතෙන් යමක් එකතු කරන්න ලපාේවට එකතුකර දෙයක් නෑ. පේරතනය පිශෂව විද්ාලය සහ. තාक्षण ශේषඥන්ගේ සयද අපටහි මෙමුණ එල්गा බද්ධतीට අयाත් වැවහා जල්माර්ක සිित्याම් කළ විශේෂ වාර්තාාව පෙරදිය सර සभी පරිश्වदී එළදක්වනා එසදහා පෙराධනය විविශ්වविදදාලි පකුළපත මहाचाරल උप दिසානාयක මහතා ඇතුළු මहाचारेවරන් ආचारेවරूන් विද්वතුන් ලසක් සහසිම සहिත කැබටල් මहाराජ संවිධाන සमूह අධ्यක්ෂ ශवा डැනल මහතාද සවාගේवනේ ्यස්පස්ට සාමාජකයෙන් හා බෙල්නල් කඩවල ගම්වසියන්ද සමගින්. ලග්බි මේ වාරිතාක්ෂණය පිළිබඳ අධ්‍යනයෙන් හා පරේෂණවලින් ලද දනමුතුළින් ඒ පිළිබඳ විදවත් කතිකාවක් ඇතිකළුතුයයි අපට හැගේගියයා. වහින විට පෙටාරගලා පායනවිට වියලී යන අපි වැව්පද්ධතිය සම්රක්ෂණය කරමින් පෙරතිබූ තත්වයට ගෙනඒ මසඳහා මෙවැනි අධ්‍යෙනවල් නිර්තවීම යුගයේ අවශ්‍යතාවයක්. I1න් අනුරාධපුර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල වන්දනාව යනකොට එහෙම නැත්නම් සංචාරය කරනකට අපි වැව් දක්කිනවා. ඒ වැව් හදපු රජවරුන් ගැන අපි කතා කරනවා. ඒ වුනත් වැවක් කියන්නේ මොකදද. එල්ලංගා පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා ඇත්තටම අපි දන්නවාද. අපේ නිියස්ෆස්ට ඒ වගේම ගම් ඇද්ද කණ්ඩායිමටත් මටත්. එම දැනුම මුලින්ම ලබා දුන්නේ කුලිය අපපිටිය ශ්‍රී ප්‍රනන්ධ ගඩුතුමයි. ඉතිං ඉතාම ගෞරුවෙන් මේ වෙලාවේ එතුම සිහිපත් කරනවා. එදා එතුමා අපිට නොමසුරුව ලබාදුන්න දැනුම හේතුවක් වුණා. වියලි කලාපය හරිත පැහැගැන් වූ ශ්‍රී ලංකාවේ පුරාණ ජලවරුමය සොයා යන්න. මුලින්ම හඳුනාගනිමු අපේ විද්වත් මනුල්න්න. පේනතනය විශ්වවිදදාාලයේ හිටිපු උපකොළපතේ සම්මානිතම හචාරය. සීය අධම බණ්ඩාර අද වනවිට ලෝංක උරුමයක් බවට පත් ඇති අපේ එල්ලංකාා බද්ධතිය පිළිබඳව පලමු ජාතයන්තර පරේෂණු පත්‍රකාව එක්දහස් නසේ අසූභාාවර්ෂයදී එලි දක්වනු ලැබූවා ඔහු වර්තමානීත් මැටට පුරාණ්‍ය ජලෝරුමය පිළිබඳ පරේෂණ කරන විත්වදේ රජරට විශ්වවින්දාාලේ සමාජි විද්‍යාහා මානවෂාත්‍රවයටේ පීටාතිපති माचा ච रोන विता जी श्रीलንकाව पुराන चलर පමद जात्याන්तर සलවල पारिෂण वारथ करणාවක්साहर देශ्य වශल લපिहा කෘति करणාවක් લ දක්ව वित्वतिक මෙම පणुකवार पुरा विद्याનක් රजටविශविදාले पुरा विद්‍ය्याहा උරमे කमना කරण अංශ माचाච रोह विताना चिम्हाता MCीගश ැන කටතු කमी. දැන්ව තවතුටा අලාගත පරපුරවෙනුවෙන් දායාද කරමීन සිට. इन्ஞ்சිනරු මෙය कारර्याන් පළල්මඳ ම्यමු උපදේශක කාර्याංශ व්‍යපෘති අංශභර අतिරයක साමනතිिකාය වරලත් इन्ජනරු සංජීव විचेසිංහ නොවක් භවිතවන එපරණ දේශය इन्ஞ்சනරු ශිල්පකමහා තාක්ෂණය පිළිබද පයෂණ කनाාවකට දායිකවේ තිමේ ශවීලන් කාවේ ජල උරුේ තිරසර බා පාර්ශු ජල සම්රක්ෂණය පිළිබඳ අධ්‍යනය කළ වරලත් ඉංචනේරු සංචීව විච්ේසිංහ දේශය තැනුම ගවේෂණි කරන විත්වදය. අපි වැව් ගැන ගොඩක් කතා කරනවා. අද අපේ වැව් පද්ධති ප්‍රතිශංස් කරණය කරනවා. අපි දකිනවා. නමුත් ඇත්තතම අපේ පුරාණ ජල සහ පාංෂු පරිසර සංරක්ෂණ පද්ධති පිළිබඳව. අපිට අවබෝධයක් තියෙනවල් දැනීමක් තියෙනවාද. මං කැමති මහ්චාර්ය මදුු බන්ඩර් මහත්මය ඔබෙන් ආරම්භ කරන්න. ඇත්තරම අපේ පැරැන්ඩන් වැව් හැදුවේ ඇයි. බොහොම ස්තුතියි පළමය මේකට පිළිතුරක් කෙළින්ම දෙන්න කලින් කියන්ටනෑ ජනම අධ්‍යායතනයක් හැටියට වැැව් ගැන පුරාණ වාර්තාක්ෂණය ගැන මෙම ආයතනය දක්වන උනන්දු අපිඉතා අගේ කරනවා කියලා. ඇතුවසම ම පුද්ගිලිකව මගේම ලිපිලේකන මෙච්චර ප්‍රචලිත වෙන්න ඇවිශේෂෙන් රට ඇතුළි මේ ජනමාධ්‍ය වලින් මේකරපු වැඩේ නොතිබුණන විශේෂයෙන්ම පොකුරු ඇව පද්ධති ගැන ලිපිය. ඒක බොහෝම දුර ගිහිල්ල දැන් අන්තිමේදී මේ ලෝකවුරුමයක් බවට ප්‍රකාශයට පත්කටලා. ඒ ගැන අපි තමත් සූතිවන්තවෙනවා අග කරනවා. ඒවගේම මම කියන්ඩ කැමති ආරම්භයක් හැටියට මෙතුමගේ ප්‍රශ්නයට පිළිතුරු. ක් ැටියට බැව කියන්නේ මොකක්ද කියන එකි මුලින්ම නිර්වාචනය කරගන තේරුම් අරගෙන හිටියොත් වඩා හොඳයි කියලා. ඔකට ඉංග්‍රීසියන් කියන්නේ ටෑන්ක් කියලා. මොකද හේතුව පෘතුගීසිීන් ලංකාවට ගොඩ බැහැපු හම එකල්ල වැැව් දැක්හම හිතුවේ මෙ ජල ටැන් හිටිකක් කියලා. ඒගොල්ල ටැන්කි කියන වැචන තම පවච්චිකද පෝචුගේ සොලින්. පස්සේ ඉතින් මේ ඉංග්‍රීසි. අය ආවට පස්සේ ඒගොල් අරක ටැෑක් කියලා දේසියට හදා ගත්ත. ඉංග්‍රීසියෙන් ටැෑන් කියන්නේ වතුර ටැ වැවක් කියන්නේ වතුරු ටැන්කයක් විතරක් නෙවී ඒක සංස්කෘතික මධ්‍යස්ථානයක් ඒ අපි උරුමකරගෙනාපු රිතාමත්ම පූජිනීරත්වෙන් සලකන තැනක් වැවක් කියන එක ගමත් හැටියතත් මහර ල කව ලියවල සඳහන් කරනව බ්‍රෝහය මහත්ත්‍යයකිවාගේ. ඉතින්ගේ ඒ වැැවක තියෙන ආධ්‍යත්මය බැවට අධ්‍යත්මයක් තියෙනවා. ඒ ආධ්‍යත්මය ඇත්වසි පුද්්‍යලිකෝ මං කොහු මෙනෙහි කරනකොට ඒ යමිදකින් දකින්න තරම් මම පින්කරල්ලා තියෙනවා විපුද්ධන වැැවකළග ඒ හඩිඩ ගියපු වෙලාවේ රෑනිදි වරාගන මගේ පියා ගමේ ප්‍රධානයක් අප ගෙදර සියලු දෙවියන්ට යාත්නා කරනවා ගන දෙවන්ට ඒතියක් ක්‍රිස්්ටානි මඩු දෙලායටත් ඒ තරංගේකට පුද්දුම කැපවීමකින් කරන්්ඩයදුුණේ. ඉතින් හැබැයි අපි දඟකාර වී ඉ කොහොමරි ගිහි වැව බැලුව බලන්ඩ යන්ඩ දෙන්නපරුණ වැව් බන්ටිකට ඩින් උතුරනවාම මදැක්කා. ඉතිරිල්ල හරි ඩේන් ජරස්මකද බැම්ම කඩානය ඇට පුළුවන්. දැන් ඒ නිසා යම් කිසි අවබෝධයක් මේකට මට ලැබෙනවා ජීවනත් දැකීමෙන්. අනිත් පැත්තෙන් අපි රටේ ඉන්නවා වැව පිළිබඳ හසල දැනුමත් තියෙන සෑහෙන පිරිසක් සමහරක් අයමගේ ශිශ්‍යෝ. හරක් අය වෙනම පරවල්ල ගිහිංගා පපුය අපේ චන්දෙන විතාානච්ි මහත්මයාවගේ. ය ඇරෙන්ඩ මං නම්බසෙන් සඳහන්කරන්න ඕෝනය උදුල අවසුදහාමී මහත්මය වැැව කියන පොතලියල. ජපානිව මහතරුටික් මගෙන් හනවා ඉංග්‍රීසිට හරෝල දෙන්න බැරිදකි මොකද ඉච්චරයක වටිනවා. ඉතින් ඊීලන්යට පීබි ධර්මසේන පශ්්‍රත්තුපාදී කරන අවස්ථාව දදී. මා කටයුතු කර ඊළඟට තවත් දෙනකෝන් මහත්මයා කැස්කේට් කියෙකට ඉල්ලං ගව කියන සසිහල නම දීප එක් කෙනා. ඔය වගේ පිරිසක් ඉන්නවා අපේ මම කියන්නේ ඇඒකොල්ල වැැව් ගැන ඉන්න එකම එක්ස්පර්ටස්් ලා කියලා නමුත් එයාක කතාබස් කිරීමෙන් ලිපිල් ේකන කියවීමෙන් උකහාගත්ත යම් දැනුම් සම්භාරයක් තියනවා ඒක වෙන්ඩ පුළුවන් අද වටනොල්ලින් කියන දෙවල්ලලින් පිටවෙන්නේ මං පළමියම කියපු විදි හටම ැව කියන එක බොහොම දෙනා හිතනවම වාපි කියන වචනින් බිඳලාපිය රක් කියලා ඇත්වසි එන ගමනුත් මේ අප චන්දර විතන මත එකත් කතා කෙරවා මට නම් හිතනවා ඊට වඩා අතීතයක් තියෙන එකක් මේක කියලා වැැවේ තියෙන සමහර අංගෝපාංග ගත්තාහම වාපි කියන වවි වෙලා වැැවෝවෙලා කියන අර්ථයට වඩා නිර්වචන දන්ඩ බැරිිය තියෙනවා. දැන් ස්ොරෝව කියන එකට කියඩකෝ වෙටිම ලොද්ජ එකක් නැතා නිර්වචනයක් කියන් අමාරුය. වාන කියන එකක් දෙහෙමයි. තාවල්ල කියන එකත් එහෙමයි. දේශේම නිස්පන්න ඒවනි දේශේම නිස්පන්න වචනයක් තියෙනවා කියන්නේ ඒ අප ඉතිහාසි ආ ඉතිහාසිට වඩා පරණයි. එක පැත්තකින් අපිට ආඩම්බර වියේතු එකක් මොකද අපි අද තියෙන නූතන ජැනජීවිතයේ සීයට අනුනැමයක්ම තියන්නේ අනුකාරක ඒවා අප යන්න ඇඳුමක් ගණ්ඩ පලදින දෙයක් ගන්්ඩ කතා කරණ එකක් ගණ්ඩ සෑම දෙයක් මවාගේ කොහෙන් හරි වෙන කෙනකුවෙන් අපි හදාගත්ත ඒවා නමුත් මේ වැැවත් ව්‍යවාශ්‍රීත ගමත් කුඹරුයායත් ඒවගේම ආධ්‍යාත්මික පැත්තෙන් දාගැබත් කියන ඒවා අපි සංස්කෘතික සංස්කෘතිය ගැඹුරු නිර්මාණ පතා මහාචාතමනේහොයි කාලෙද වැැව් හදන්න පටන් ගත්තේ ලංකාවේ මේ හද පසනයක් ැ දවස් ඉදිකිරීම සම්බන්ධයෙන් ගත්තන අපිට සාමාන්‍ය හාරයතින පණ්ඩු කාබය රජතුමගින් පස්සේ ඔවහදුව කියලා. නමුත් අපිට අපිරනදති පුරාධ්ධ්‍ය පර්ශන පේන කාරණයක් තමයි මේ වැව්වල ඉතිහාස ඉතත් වඩා ගොඩාක් අවුරදු දහසර වැඩි කාලයක් හාට යනවා කියනක. එක තාමන්ව පැහැදිලියවම ඔප්පු කරන පුළන් ක්ෂ තියනවා. එකෙන් ඇත්තර මුලින්ම්ම පටන් ගති වැවකි දෙරනෙවේ වැව් පටන් කරන්තියෙන්නේ. දිය කලරිත් අ අපදරනම් කරගෙන අපි දන්නවා වැවතියන්නේ ප්‍රධාන වශයෙන්ම වලිලා පල සැතලා කලා පාසතම තියන එකට මේ ව සැත කලා අපි තියන ගොඩලි සම්බන්ධ කරගැනීමින් ඒළගට යම නිරුම් සම්බන්ධ කරනම මිනිසු වැව් නිර්මාණය කලා තියෙන්නේ. එතකොට මේ වැැව් නිර්මාණය කිරීමදේ ගොඩල්ල තේරුම් ගැනීම සහ ඒ භූමිය තියන බූදර්ශනය කොහොම සකසුනය කියෙන පිළිබඳව එදා මනිස්සු කිසිමාකයි අවබෝධක හිටිය. එතකට අපට පිර ප අදදිනවලින් ඒ පු ද යම අදසල හැකව බන උදහනක්ශයග ොත්හෙම සොදේශය ජන කොට්ටාස ලංකා හිටිය ආරයෙන් ඒමට පැතම. අපි ඒ අවදිීට කියනවා පූර අයිතිහසි කවද කියලා දවශයෙන් ක්‍රස්ටපූරයදස් පසයේ දරක් කිස්ටපූර තුන් නිසේවසවායයි දක්වා. එතුවට මෙන්නේ කාලසේමාව තුල අපේ රටේ ස්ථාවර ජ ක් ස් ා තිබන. මදුණු <Sess> ්ා ක්තිබ වන විශේෂෙන් යකඩ පරිහාරණය කරපු තම ලෝහෙ පරිහරණය කරපු, මැටිබඳුන් හදපු ජන සමාජ හෙටය මින්න මේ පිරිසු තමයි මේ වැව් නිර්මාණ කරයත් මකද අනිවාර්යම ජනාවාසය බිහිවවෙෙන්ද බයි ලය නැත්තා. එහෙමනම් වීඩ කලාපය වඩාත් යෝග්‍යයි ගොවිතනට. එක හහිු තමයි ඒ බෝමිතින පස ඒ පස. වීගවිතන් ිතාමම යෝගගයි ඊරඟට වේරි කාලගුණේ වීගෝවිතයට තමත් යෝගයි නමුත් ජලය කියන අභියෝගතාව උන්ට තිබන ජරිහිකමකින අභියෝගතාව මේ අභියෝගතාව ජයගනමි සඳ ඕන් පරිසරයෙන්ම යම්යම් දෙේවල් උකහාගත්ත උදහන එක්වාසේ දැන් ඒ බූවල තියෙන පහත් තැන් ඒ පහත්ඇැන්වල වර්ෂා ජලය එකතුයෙනවා. එඇතු මේ පර්ශා ජලය එකතුෙන ස්ථානවල සාමාන්‍යෙන් ඇය කල තිබන වල් වී කියර කියෙනවන්නේ අප අපි කතාගන් දේශීවීඒ කලික වල් වී කර සාමී හරිකන්න මෙන්න මේ දේශී වීවර්ගත වල්ලි වර්ග වැවුණා තෙත් සහිට පරිසකවල. එතට ඔවුන් දැක්කා මේ මේ වගේ තැනක වවෙනවා කියලා කියන්නේ අපට මේ ජලය තවදුවටත් ව්‍යප්ත කර ගත් ස්ථාවර කර ගතු ඒ ආස ජනවාස ිරගන්න පුළුවන් කියලා. එතක මේ ගොල්ලො කරේ ඒ බල්මරතින සාභයක පතස් තියෙනවා. මෙන්න මේ පතාස් ආශිතව ඇ න ග ලි වර බල දහ ස්‍රදේශේ ජනතාව පර අයිත දේ ජනාව හිට බ ට ප ද ක්ෂ තම ගේ ස ට ගලික ස හන ූමිකල ල ස ස හ හ බේන ඔවන්ගේ හ න්ගේ ක්ි තු ශෂම අවස්ථාවයි ධන්න පහම්බෙනවා. එතකොට වී ප්‍රධාන කරගත්තු. එතකොට මෙන්න මේ ස්ථාන කේපයකට ලං කාව හ ල විද්‍ය කාලනන්න. අතර ආචාර සිරන්දරණයගල අවුරධපුර ඇතුන්වූර කරපු කැනීම්මලින් කිස්ට පූර හයිසීය පන්සි අතර කාලෙ කාලනින් හම්බලතියෙනවා. එතකොට ඉබං කට්වුව සුසාන භූමයාසිතව කිස්තුපුූර හත්සිය හාරිසි අතරවාගේ කාලින් හම්බලතියන. සබේ ට ශිදාල අපිකරපු කොක් එබි ක ස්ථාන සුසනක කල්නීර්ණය කිස්තුපූර හත්සිය අනුවේදලා කිස්තු වර්ෂ පස්නනි සිවස දක් යිල තියන. අපිම කරපු කැනීමක්තියෙන අදර වැැව වේශේද්‍යලයම ඒකදී කෙෂස්ටපූර් හාරිසි අනු එකයින්දලා කාලීින් හම්බල තියෙනවා. මේ කියෙන් හැම ස්ථානකම බව තියනවා. නිේ මේක කාලීන පෙන්නුම් කරන ස්ථාවර ජනවාස්ස ප සාධගන එකොට දැන් කොක්්‍යබේකන ස්ථාන ගත හම කොක්්‍යබේ සාසන්‍ය තින බැවක්. මේ වැ්‍යවාප පිහොදර පරික්ෂා කල බාදරම වවේ පහත් ස්ථානය පුරාණ පතා. ඒල කකාලට පිර පල්ල පිල්ල පිල්ල එක තනින් ොයි හරිත යන පහත්නක මනිස්සු කර මේ ස්ථානයට පස්්ික්දම. ඊට පස්සේ තඩක් බමි පර අල්ලවා ඒට ප ගර තවටයක්ක් පස් දම දට තමයි මූලි ැව බැමක් හැවේ මුල්කල සොර බ ො රු ර ලොකු අවශ්‍යාව ත්ති බන්න තක ජනකන් ට පොකර ගන්න තිබන ඇතකර ද මූලික ිවවා. ඒට අමතරව ඒවගේ හොඳ පතසක් දක්න ලැබෙනවා අන්දර සහමකලි සසන්ම සාන් පයකටක හබ බල කියලා එක අදටත් දක්කිින් දක්න ලැබෙන ඉතරමත් හොඳ මේ මට්ටමේ තියන වැවක් බවට පරුවවත නවන පහ නමුත් එක තමත් පැදිල ව මිරු පරි හර කරැ කියලට මහැ පැත්ති තම අන්දරවක කියල සරවත් ව කාශනය වන තරත් පහත් පිල තිවා. ඉති ඕක තමයි මෝූලික දෙකයන්නේ අනිවාර්රයම මේ වැැව්වල ඉතිහාසය අධින් අවුරු තුන්දහකට එහ දනු ඉබංකට සුසන්න බම අආසානය තියනවා ඉද මුරු වැව කල බවා. ඒ ව මුල්කාලම බවා ඒලන් පොපර සු ම ගවත් ඒවගේ වත් යන දැ විනාස තිබඩි ව ඇති ිව සාධගක යනවා. ඇති මේ මතමයි වැැවේ මූලිකනම ඇත්ත වශයෙන්ම වැැබේ ප්‍රබවය පතහා සාභාක පත සමාන් මේ පතස් සභාග පිටිීමින් දිචව වෙන්ඩ පුල. සමහකට මිනිසුන් මන්ග තින මූලික මවලම්බලින් හාරස සකස්කරගවතුාව වැඩ පුළුව. කොහොම නමුත් පහත්දිම රස්තන ජාලය. පිටි වෙනට බධාවක් ඇතිකල ඒ බාධාවතුලින් ැ මූල් වශන් සකරත කට මූලි තාක්ෂනත්තම තිබ තුක ටිේටිකතම උන්ල බාගත් අදකීමලේ වැව නිර්මාණක ඇත්තවශයෙන්ම අපි දකිනදත් මයි මිනිසුන්ගේ සැමන්නි මිනිසුන්ගේ අශ්‍යාව ජයගනීම පට ලක්තමයි වැැව කියල කියන්නේ ඇ මේ වැව වාර්රිකරමාන්ති තත් අංගොට සබන්ධ අපි කතන ජනස්ූතිමය වසේ මංගිතන්නේ කතාවතියෙන්නේ වේ. පළවෙනි රැජින එතුමිය මේ කපුකෙට කැට හිටිය වැව කණ්ඩියක් මත කියලා. ඉති ඒ අනුව මේ යක්ශ්‍රියෝ කියය නය මස්නෙවෙයි කාලතියෙන්නේ බත්කා ලතියෙන්නේ රෙදියන්ද ලතියෙනවා. ඒන්නේ උසත් ශිෂ්ඨාචාරයක් තිබුණ අය. ඉතින් බැව කියන නිර්මිතය එඩ කලින් තත්ත්වය බැලුවත් ඒම හ ප්‍රශ්නයට ත්තරේ තන තියනවා. පූරයිතකවදේදී ලංකාවේ ජනකඩය තුනක් කිදව තියෙනවා. ඒක මහව සඳහන් කරනවා යක්ෂගෝත්‍රය නාධගෝත්‍රය දවගෝත්‍රය එතතිරි දේවගෝතය කඳු කරප දේශාසිතව කටිතු කරමින් ඔය කුළු බඩු ඒලංඟට කනි සම්පත් වගේ දේවතම කලමනා කරය කර. එතකොට ලබට කලාපේ වාශය කරමින් දීවර සම්පත්හ මූදු ගම සම්බන්ධ වෙල ම් සන් කට කර . ඇට යක්ක්ෂ ගෝත්‍රය ලංකාව වීලි කරාපය පදිංචේමින් වඩත් යක් තින් ඔයගොල්ලන්ගේ. එතකොට ඒගොල්ල ඒ ප්‍රදේශයේ ඉදගෙන කොෂිකර්මාන්තය කරා තුකට කොෂිකරමාන්තයක වැැව්වනගුණේ. එම් වැවුල ආරම්භක මේ කියන යක්ෂ ගෝත්‍රී ුසම දවර ගෝත්‍රයෙන් කල කිය ලබ න ගෝත්‍ර ගෝත්‍ර ශික අතග ගුණු යන කණ්ඩාය. අපි කතා කරන නොයි ෙල්ලිපොල යෙනවන පරුමක කියලා. මේ පරම ප්‍රමු ප්‍රාන ප්‍රරමකයගගේ වැඩ ප්‍රමාණයයට පරමකර වැඩි ප්‍රමාණයක් අප කරකන විල කාල පදේ තම පත සලි ාප හැල ඔවුන්ගෙන් ඇතම් අයි මේ ගව්නිර්මාණය ප්‍රමුයෝ. ගවල හිමි කරුදර තියෙනවා. වපි හමික කියලක යන්නේකයි. වපි හමික වෙච්ච පුද්ල ඕන තරගිදර තියෙනවා. ඉළඟට කිස්තු පූර් සම ෙල්ලි ගාාවක හම ශල්ි ගනාාවකම බෝගන සදහ අනුල්ලි අපි හමික කිය තියවා මහිතල සෙල්ලිපික අප සෙල්පිගන කතා කරන ස්සරහට නිවාරයි කතා කරන මහචල ම කැමති දැන් ඔබතු එන්ජිනෙර්වයක් ජෙසින් මත්න. ලංකාවේ ගංගා එකසිය තුනක් එසිී හයක් වගේ සංකයවත් තියෙනවා. එහෙම ගංගාත් තිබෙද්ති ඔබ හිතනා කරට ඇයි අපි වැැව් නිර්මාණය කරන්නි පෙල් මනේ. බොව ස්තුූති ශෙවාන් අපිට මේ අවස්ථාව ලබාදම සම්බන්ධය මම ශවාන් ඔබතුමාගේ ප්‍රශ්නයට එන්ඩ කලින් පොඩි ප්‍රවේශයක් ගන්න කැමති මම කැමැති ඇත්තටම අද වර්තමානයෙන් පොඩක් පටන්ගන්න මොකද වර්තමානය ගත්තොත් එහෙම අපි නිදහස්සට පෙරත් නිදහසට පසුත් මේ රට දියුණු කරන්න නත සංවර්ධනය කරන්න විශහල සංවර්ධන ක්‍රියාදාමයක් ගෙන ගිය විසේ ින්ජිනර් විදියටට අපිත්. අපේ පැරැන් තේෂ්ටයනුත් සිධධමයට සම්බන්ධවිච්චාය. එතකොට දැම් මේ සියලුම ව්‍යාපෘතින් කරලා සංවර්ධනය ක්‍රියාදාමයක් ගෙනගිහිල්ලා අපි අද ඉඳම් බැලුවොත් එහෙම ඒ සියල්ලෙ ප්‍රතිඵලය පිළිබඳ අප ලංකා විෙර බලන්නපුළල ලෝක දර බලන්න පුලොනිි අදත් ප්‍රශ්න වල කෙලව රක් නැහැ එමට අනිත් පැත්තෙන් ම ලෝකයම ගත්තත් අද විසාා අර්බුදියක ඉන්නේ විශේෂයෙන්ම තිරසාරත්‍යය පිළිබඳ ලොකු අර්බුදයක හැමෝම මූුණ දිල ඉන්නවා. හැම තැනම ප්‍රශ්න අද අපි මේ මූුණ දෙන වර්තමාන අර්බුධයකෝ විදධානමය වෛරසේ ගත්තත් මවිසාලා අර්බුදයක. අර්බුදවලට ඇයි මච්චර මේ මෙම බැඩ වෙලා ගිහිල තියෙනෙකන ප්‍රශ්නය ගත්තොත් එහෙම මේ සම්පූර්ණයෙන්ම අපේ ජයිව පදධ තියම තිය ලොකු බිඳ වැටීමත් තිේර මොකද මේ සංවර්ධන මොඩලය තුළ අපේ ජයිවී අත්වය කියන දේට ලොකු තැනක් දෙන්නේ නැහැ ඒ ජයිව අත්වය සෙමන නෙමේ අපි මේ දේවල් කරලා තියෙන්නේ. මමකට කෙටියන්කි ජීවය කියලලා අප ජීවය ගස්වැල් මහපොලොව මේ සියල් ඇතුළත් මේ ජීවය මේ ජයිවී අත්වය මේක රැකගන්න නෙම අපි වැඩ කරලා තියන්නේෙ කියන එක අපිට පැහැදිරි වෙනවා. අපි පැරන්නම් ගත්තොත් එහෙම අපි සියලු දේවල්ම කරේ මේ ජෛවී අත්වය සෙවනේ අපි වැවක් හැදුවත් අපේ වාසස්ථානයක් පිහිටෙව්වත් විහාරයක් දාගබක් හැදුවත් අපි ගැත් දොරක් හැදුවත් මේ සියල්ල කරල තියෙන්නේ ජෛවී අත්ය සේවනේ කුඹුරක්කෙටුවත් හේනක් වගා කරන්න මේ සියල්ලම මේ ජයිවී අත්තය සෙවනි කරල තියෙන්නේ ජයිවී අත්වය රැකෙන ආකාරයට සහ ඒ ඔපනැංගෙන ආකාරයට එතකට මේ ජයවි අත්තයෙන් බැහැවීම මෙහම නත්ත ජවි්‍ය අත්ත හිමි සුදුසු තැන දීමට මේ බටහිට සංවර්ධන ආකෘතිය. අසමත්වීම නිසා අප අපිඒ අනුකරය කර පිරිසක් නැපියවිලා සංවර්ධනය ක්‍රාදාමය නිර්මාතෘලින්ට බටහිරණ ඒ අයත් ඇතුළු අපත් සියලු දෙනාම ද අර්බුදික පත් වෙලා යෙනවා තිරසාරත්‍යය පිළිබඳ අර්බු දෙයක් ලෝක පැවත්ම පිළිබඳ අර්බදිකට පියවිල්ලා එතකොට ද මේකට විසුදුම කොතනද තියෙන්නේ විසුඳුමට උත්තරයක් දෙන්න පුළුවන්කමක් ජාතියක් වසයෙන් අපිට තියෙනව කියෙන මං හිතනවා. ඒ තිරසාරත්වය ඇති කරන්න එම ඇත්තන් ඉරහඳ පවතින තුර මේ ජීවී අත්වය රැකගෙන මිනිස්සුන්ට සතුන්ට භාසය කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරේ කොහොමද කියන එක තමයි වැව පිළිබඳ කතන්දෙරිවිදෙන මම දකින්නේ. වැැව නිර්මාණය වෙන්නේ එකත් එක්ක කියන මම දකින්නේ මනිස ැව නිර්මාණය කිරීම තුළින් බලාපොරොත්තු ව ේ හුදෙ කුඹරු ගොවිතනටත් වෙනයම් ගොවිතනක් සඳහමත් වතුරදීමටම නෙවයි. අද අපි මේක ඉරිගේෂන් කියන ඉතාමත් පටුසීමාවට ගැල්ල තියනවා වාරි කෘෂිකාර්මික පැත්තර විතරක් ගැනල දනවා. නමුත් මේ අපි ආයමත් හැරල බැලුවොත් එහෙම අපිට ඉතා පැහැදිලිව පේනවා. අපේ ඇලවල්ලල නිර්මාණයද යෝදල්වල නිර්මාණයයට වැැවද එල්ලංඟ පද්ධතිද මෙසියාහල බැලුව හම ප්‍රධාන වසයෙන්ම කරලා තියෙන්නේ මේ පසෙහි විසේසින් පසෙහි ජීවය බොහොම ජීවමානව සක්‍රිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ජලය බෙදා හැරිමින් ඒ පද්ධතිය බොහම ජීවිව පවත්වා ගැනීම තමයි බැවි ප්‍රධාන අරුණ දධතිය කර පොට කතා කර ොම දෙදක සිද්දුව . අපි දාහරනය කරම් බැලොත්තයහම දැන් අපි යෝදලක් ගත්තවොත්හෙම. යෝදාෑලක ක්‍රියාකාරීත්තය ගත්තොත් හෙම උදාහන් වසින් කලාවෝගමක කලා පටන් අරගෙන අන්රාධපුරයේ තිසාවවට බතුරගනිච්ච අ හැතම පනස්සහ දක්වාගේ යෝද ඇ ගත්තොත් යෝද ඇල් බැවම සබන්ධනුත් විධ මත තියෙනවා නමුත් ඇත්තරම ගත්තවත්ේම අසහය කියය නැතුි හම කිවත් බැවමක් නැ කියල කියන්න ගත්තර. අපි ඇලුතෙෙන්මය දැල ගැන කරන පරේශනලින් පේනවා විශේෂයෙන්ම මේ කල වැැවේෝ දැල තිසායට යන තැන උසමට්ටන් දෙක ගත්තාවම. ඉතාම සුළූසමටමත් තියන්නේ. ඒ කියන්නේ ඇත්වාසයෙන්ම වතුර උඩටන ගෙන. ඒගේ මේ ගණන්ගන්නේ ගුගල් ලිමේජ්ය එකෙන් හම ගත්හම හරියට ම හරි නෑ නමුත් ඉති ඒක ඇත්තටම තාක්ෂණය මේ ටසවට වතුර දීලා තියෙන්නේ කලා වතුරුමටටම උස කාලෙදතුටගන හයිරලි හෙල්ල එක වැඩි කාලෙද මිස අනිත් කාල දි නෙවේ එතකොට සාමතුර ගලන්න මතුමා ගන්න පරිදි මේ වතුරමට්ට මේ උසනි ගන්න බොහමේ උස නිවෙයිනි න එතට වතුරුමට උස වැඩිකාල්ට විතරයි මේක වතුරදී ලතිය ඉතින් ඒවාගේ බොහොන් සියුම් තාක්ෂණයක් විතර තියෙන්ොමට අවස්ාව ඇතරම මහචරිතුමා කිවවාගේම අපි ඒ කෙනක ඒ අඇතරම කිනම් අපිට කැ නොන් ලවීන් කනල් කියලා එක ්ලෝය එකක් හම බැවමකර ලෝකක් න කැනල ෙේ. ඒට ජලය එකතු එක උනයින් පස්සේ ජලය ජලයම තම අර තල්ලු කරන නිසහට කරම ක්‍රමින්. එතකොට දැම් මේ පද්ධතිය ගත්තත් එහෙම එකක් තමයි මේ අපට පැහැදිීම දක් ගන්න යන රයක් තමයි මේ එක පැත්තක තම බැම්මත්ති බැම්මතිම පහල පහල පැත්තේ ගැන්නේෙ ැත්තත් ම කදුට ගත්තවතේ හ නිමිතය යනවා පහ ර්මියයක් තියනවා එකට මේ ගි හි තිය ොක්වෙලාවට එක්ම සමෝචරයකකාව තම සෑන්දුර කරන හිලති. නකො ත් ල හම හම ගත් ම ැක් එතකොට ඔය එහෙම යන ගමම් මෙයාට පුළුවන් වෙලා තියෙනවා මේ ඇල් ඇ කුචර හෙමින් ගැලුවද කියනොන හෙම ර දෙපැත්ති තියන පද්ධතියට අවශ්‍ය කරන්න ජලය ය දෙනවා පෝෂ පෝෂණය කරනවා ඒ වගේම ඒ ඇල ඉහත්තාවෙන් එන ජලය එකන් දිිමල දිගන අනි ජල දාරවල්ලින් පෝෂණය වවා. ඒ වන ගම්මමය ගමන් කරන ගම්ම පහලති යන ගම්වලට ඒහනේ වැව් වලට එල්ලංඟ පද්ධතියට වතුර දෙමින් තම යන්නේ එ දර ත් ස්ාන ප්‍රධනනිස්ාන හැටක් විත තිබිල න තම ඒ හැක් ව කන හත්තාව න වතුරටි පහ ා හැක් දර න ක වා. අර අදගේ ඒවට මේ රගලේට ස වවශයල තිබුණන එක න ගොඩක් ්‍රක්ෂ හදවන දන්ි මේ ලක් යන ගොටේ ඇ ද කැනල්ල එක ේ ප හර ද කැන ක හ කැෙලෙ කනෙ ිිය කනලක ි කැනල ාම ල ය කුමර ට ත කැල්ල . ඒ ෝෂන ර ස්ථාවක්න කට ම නිි ප්‍රසේතම කොක්‍රටල ේ ද සහර පම ඇතකරලදිටන් ගත්ත මහර්‍යපෘතිවල ඇලමාර්ග කෝන්ක්‍රීට් වලින්තමයි ඒ ආස්ථර්නය කල තියන්නේ එ කොට එ එද මේ මේ හැමදේටම පිටදීපුවර වැරදිය කන්සේප්ටි ගත්තියෙන එකන්නේ වැරදි සංකල් පටිගත්තියනවා මොකද මේ මෙතනදී අපි පලලතියෙන්නේට ටැන්ක අදහසින් නැකේකින් කරන්න රාමයරයෙන් පසේ වතුරාරගෙන වතුර අවශ්‍යතනට ගනොතට ටත්ප තින ප ඒ වගේ වැැබෙන් වතුර මුදාහැරියයන් පස්සේ කෙලිින්ම කුඹුරට වතුර ගන්න කොහොමද. ඒකන්නේ අන්න ඒ අර්ථයෙන් තමයි පවු්ගේ කාලේ වැඩරු සිද්ධ වෙලා යන්නේ තකොට බයිර පරිසර ගැන හිතුවේ නැහැ. ඒක උනේ මොකක්ද බහිර පරිසය තතාමත් වල තයට පත් න හදාහන කසි බලන්න පුළන් මාදුරුවයි ද ගලන ේඩි කැල්ල එකක් ේි කැල්ල දෙ පැත්තේ ඉතාම සුෂකයි ඇත්තරම ඒ එහෙම නමුත් කලාවවේ ගත්තොත් එහෙම කලාවකින් විලි කලාපයනවිීලි කලාපය පලවෙනි කිලමිට පහලවවාදේ ගියවත්ය වට පෙනේ. ඉතුල් ග න්න ලබ ෙත් කලාපය දකින ලැබෙන කිතුල් ගහ මේ විලි කලාපය දකින්න ලැබෙනවා. එකඇන්න අපි අය කරලා තියෙන විතානශ මහත්‍යය කිවවාගේ වියලි කලාපයක් තාමත්ම සෞමය තෙත් කලාපය බරපත් ක ය නො මේ මගේ අනිත් පැත්තෙන් යෝද එල්ල හදන්න ගිලා ජයගංග විශේසයෙන් ජය ජයගංගෙන් කරලා තියන්නේ අද සමෝච්චරයකාව්දික ගමන් කරපු ඇ මේ වඩාත් ප වතුරයන්න්න කියලා දංගර ික කැපුවා. කපපුවා ඒ සමහර තැන්ගොල්ල දැංගුවව පළගස කෙට්ටුවහෙම තියෙනවා වැැව වටයට මෙහෙම ජයගන්ගේ යනවා. පුරාණ ජයගන්ග. දැංගක ගිහින් අ දංග්‍රී කපලක් එලින් ගන්නවා. එතකොට බැස්ම වැඩිව නපොඩ්ඩක් මංගිතන්නේ පලවෙනි හැතැම් දාහතරද කොහද අඩියකුත් අඟල් තුනක් ගන්නේ. පරණලි පලන ඇස අම දහතටයන්නේ අඩියයි. ඊට වැඩිය දැම් වේගවත් කරලා තියෙනවා. එතකොට දැන්ගේ දඟර කපපුයකෙන් සම්පූර්ණ වෙනස් නිර්මාණයයක් වු නමුක දර කැස්කේ් නැත්තං වැැව් පද්ධති වලට මහා බාධාවක් ඇතිවුණ. ඒ ති ලවන මාන ම ැරැදිලා හොඳරවත්තුට කිවුතලා මේ සොරුවෙන් කුබුර අයට දෙදක් පුළුවම මේ නාන මංකට කොමද බෙන් කරගත්ති ඕොන මන්කට කොහමද එකම ැවිත් වෙන බෙන් කරගත් අපි වැ අපිදී කැන දැනකම අපි වැැව් දකිනවා ප ඇතන උතුරුමැද පලාාතට ගියොත් යනයන දැ වැැවත්වවා. බතුමලතාාරන වැව පද්දතියක් ගැන වැව් මාලාවක් ගැන කතා කරනවා එල්ලංඟා පද්ධතිය. තුමා නමක් නිර්මාණයක ක්ැකේ ිටම් කිය අද ලෝකේම කතා කරන්න ැස්කේට් ිටම්මේ ගැන. ඇතර මේ එල්ලංගා පද් දෙයක් කියන්නන්නේ මොකද. විශේෂයෙන් ඔව ගැනමං ඉක්දත්න සිේ අසූ පහහි පල්කර යුරෝපී මේක ගන. ංගිතන් එක හඳ ටිය කියලා ලට ලංකයි දැම්මන ගෝගක කියවන්නේ කවදනය එ ඒකින් තමයි කැස්කේට් කියන වචනය ආවි. පස්සේ දැන් ඒ තියෙන්නේ එක පැත්තකින් අපි පටන් ගන්න කොට පාම දැක්කේ ඔය මහින්තලේළඟ තියෙනවා බන්ඩාර රත්මලේ කියලා වැැව් පන්තියක්. සිංහලින් ලේසිම් වචන වැව් පන්තිය. නමුත් ඊට වඩා වැැව් පොහුරක් කියන එක ත හරි දැ ඇතරම කැස්කේද්ද. ටම් කියන කරනට සමහර දැන් පාවිතික කනවා කැස්කේට් ඔන් සොම්බල් ස්කේල් ඒ ැස්කේට් ැස්කේඩ් එකක වෙල ට්‍රස් එකක් වගේ තෝට එකකින් වතුර අනිත්්‍යකට යනවා ඒක හට යනවා එහෙම මෙවාක ඒ ඒකගට තමා දැන් අපි තත්ත්වයට පර්යේෂණ ඇවිත්තට තියෙනවා. ඉතින් මුලදී දැ ඉන්ජිනේරු අන්ස වලිනුත් ඉරිගේේෂණ එක එහම ැ. කරුවය පදති පාවිච්චි කරනවා. එහම නැති ැගොල මහ ගැටුම් ඇැවුණ ලැං දාාරනයක් ගත්තොත් මැදවච්චිරද යන කොට තියන තාකඩ වැැවි. ඒකට උඩහින් පල්ලහිෙන් තිබුණුවෝක මිනිස්සු ඒගොල්ලගේ ගොවි සමිතියෙන් අඩියක් උස්සනව වාහන උත්සපුහම උඩහින් තියන ඇතාකඩ වැැවේ කුමරුයයින් අකරවිසි පාත් විතර යට වෙන. ගු නඩු ගහිල්ල මහා ගැටලු සහිතයි. ඒක නිසා ද ප්‍රායගක වසේ නොත්න විජාතන්තර වාරිකල්පන කරණා ඇතැනින් ගැන ගොඩක් දැ ප්‍රතිකරම හදලා තියනවා. ඒවලින් පෙන්නුම් කරී පද්ධති විකල්පය පුරාණය තිබනක ඇරෙන්ද ඊට වඩා සයින්ටිිකලි ගැ්ඩ පුළුවැක් නැහ ගන එක. මචමන ඇතරම පොකුරු ආශ්‍රිතව. එවැනි විද්‍යාත්මක පදමුණක්හරහා වැව් නිර්මාණය කරන්න හේතු උේ. ඇැයි අප තනිතනයෙන් වැව් හදලා නිර්මාණය කරලා ඒශතව පි ගොවිතන් කරන්තිමන ඇයි මේ කැස්කේට් ේස් නො එල්ළඟ පති හැදු ඇයි ත එතරතිට කියන්න පුරන්ශව ද ඕනමොදයක් ස්වාධීන ගත්තා හම ඒක්තරතින ශක්තිහරි අඩුයි නමුත්. ද ද ෙ ද දනට ක්ති මහ ක්ති . ඇතකොට දැක්‍රමියය කැනද පි එල්ලංගා පද්ධතිය. මෙකට ම වච්නයක්ක් සිං්‍රශචනයක් නිර්මාණ කලවා ජාලගත වැව පදධතිය කර. ජාලයක්න ට හරිත සම්බන්ධයවා. ඇතකොට ජාලගත වැව්පදධතිය එල්ලඟා වව් පදධතිය නිර්මාණය වෙන්න එකට ම නෙවේ. කාලාන්තරයක් පුර සිද්ධුවන ක්‍රියාවලි පති බල ම පාටම වැව් හයක් හතක් මසාමන එල්ඟ පදද ් තුනේ විතර දලා රව් දහය දොළහ දක්වා තිය අවස්ථා තියනවා. එක තැන්ැගල පද්තිය එක පද් තියක න දහන කසි ගත යන්නේ නින්නේේ එල්ලංගා පද්ධතිම තින අසූවා. පද කිය ලා මාන කර සාම. ගේ ආසන් නිල්මාන පද්ධ විතරක් දහක්. දහ රස ම ම සාමාන්‍යයෙන් වැැව්ටක් දොලහ අපහ කයත් වනක් දෙකක් ඒවගේ පිරවස්ථතියනේ සාමාන්‍යයෙන් දැයි වේලි කලාපටේ වර්ෂාව එන්නේ එක කාල කරනන්නේ අපිගට කියනවා ඒ සන්දික මොසම කියලා. ඔක්තුම්බර් කාලසිට ඔක්තුමර මස් සිට ඉදිරිට මස කීපයක්. එතුර මෙන්න මේ කාලිදී තමයි සීලු භූමිය ගොවිතන් ආරම කරන්නේ ජලය සරස්කරගැනීම සියල්ලම. එතකොට අරමිස්න එකතැනක වැ නිර්මාණය කරපුහම ඉතිරි වැැව් ජලය පෙන්නකට ජලය ගලාගෙන මිසු දැක්. එතකොට තවත් ඒ වගේ සූතනකට ඔුන් දැක්කමි භූදර්ශනය වැවක්කදන සුදුසී කියලා. පතක්තියන්න ඕන්න ැ දන්න මිය හ ඇක ඇති අද ක ති නවා ෙත ඒගොු කරේ අරබතු වානෝතුත එකකතු වෙන්න තව පල්ල හ තවත්වක් හැදව. ඉටසේ නමුත් ඒ බැවට කාරන ඇතව උඩ බැව කුඩයි. ඊළඟබව තමන් ලොකකට හතුතමයි අර වානොතුර විතරන ඒට උඩ බමිට පෝෂන අතුර පමණතිෙන් ඒ බමට එන්න වතුටිකත්ෙක් ඩිකක් ලොක වෙනවා. ඉරිස් ඒකත් ඒ එකකත් වෙන්නකොට ඒව වතුරම පල්හනවා එස් ඇතකට ඒ වතුරයි අත්න පෝෂණ නොතර නිසා තන බව තවර ගඩු කරනවා. කට ඒ මානකූලත මේ පද්ධතිය වර්ධනවෙන්නේ. එකෙන්නේ. කාලය කාලය සමහට සමස් එල්ලග පදධතියන් නිර්මාණය වෙන්න්න අවරු දාහක්ක ඉට කාලාල ැන්ඩත් ෙද. එ එකම එ විශ්ත්වය ඇකොට නමුත් යංකි අදධියක් වනකොට මේ අංග සපූ වැව පපද්තිය බඩ පක්ත්තු ැත වශ වේලි කලාපත්ති විශත්්‍යත මයි අපි රජර්ශෂාල ිදවරන කියලා ඒ බිද වැටිචිකාලද මහගව් නටත්තුක් නතින සම්ග නරතුක පහස ඒවා විනාශලාග. නමුත් මේ කුඩා වැැව් රැකුණ මොකද ඒවර සාමානයන පවල්ගේේපක නතුරන හැකවදමන නිසා ඔවුන් ඒ ඇයිංගල රැස්වෙලා. තමන්ගේ කුඩා සාමාන ජීතය ඇතකරු බවට සාක්ෂිතියන උුන්තම රජර් ශෂ්ටස තවදුර ඉදිට පවත්තන්ාවේ ඇත්ව සේම මේ කියන ජාලගත වැව් පදදිතිය තමයි ඒ ප්‍රදේශී තියන ඉතම වැදගත්ම තය සාරත්වයරදැන් වැැව් ප්‍රතිසංස් කරණය කරනකට එහමනං එල්ලංඟා පද්ධතියකට හදපු වැවක්. ඒම ප්‍රදහස් කරන රත්ද ලංඟ පද්ධතිය පළිඳව දැනමක් අවශ්‍ය. අවශවාරම වශ්‍යකො හේතුවේ මදව බැර හචර්තුමක් කිවවාගේ ස්ිටමක ගොඩයි නර තියෙන්නේ කම විේදර ගන්න කිල තියන්න එතකෝට පල්ල හ බයි උඩේවත සම්න්ධයක් දැ ගන්න කිල ති. ඇත කොට නිසා සමස්ත පද්ධතිීමම බැස්ම ඒලඟට ජල අල්ලන තලය කුුබි මේ ව්‍යාපතිය. ජනවා th ො සල්ල කන අදිනෙ කල්ල තම යව් ප්‍රසස් කරනකනව නමුත් වර්තමන සිදධවන තමයි මේ ප්‍රසත්ගන කිරීම ගඩක් කලාවට පද්ධති ගෙන අදධිනින් ොරවයි කරන ඒනි සතමයි ගොඩක් කලාට ගැටුම්මැති සහගව අසාර්ථකන හේතුව සමර කලාට ඩ විසාාල කර පල්ලෑබවක් කිසාල කරනවා උඩඉගෙන වතුරට රුද නැති ආකාරයට. එත කොට වෙන්නේ එනව වතුර මේක කඩානග හිල්ලා. ඒල්ගලත් කටාන්න හි ො රු දනම පගවිදවස ලබි දක් ය පු්‍රතන ප්‍රදේශ රගාව කඩන්ගිය ඔය තත්තේ මතයක කට හොඳ දාාරයක් තියෙනවා විලච්චියලඟ ඒක අර බැව ප්‍රතින්ස් කරණය කරන්ද ය පලන් ඉන්ටනශන් අතනන් කරේ ඒගොල්ල කිව්වා මේ පලත් සභා. පැක් හදනවා හදන හදන සැරේ කැඩෙනව. ඒකන ස පොඩ්ඩක් එන්න කියලා බලන්ඩ අන්න මාර්තක්ක. මතකේ ඇටට කරන්දගොල් ඇව. ඊට පස්සේ ගිහිම් බලන්නට ලොකු කඩවල කරි දුකයි බලන්ඩත් පස් දාලා තලල දිවිනි සැරේ කඩාහන ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි. එතනින් බැවේ ඉහත්තාව තියෙන්නේ විල්පත්තු වනෝධ්‍යයනි කැලී ඇතුළින්. ඒක පොඩ්ඩක් ඇවිදලා බලන්ඩ තව පුරාණ වැැව් තියෙනවාද කියන. ඊට පසේ එතනෙෂටපු එක අප ඉන්ජිනනිර් මහතෙක් කිවවා ය ඇවිද්දා කියලා. ඊට පස්සේ මකිව ඒහමනම් මේ වැැව ප්‍රජසංස්කරණය කරණ්ඩ කලින් අර කැලේ තියෙන වැැව් ගල බන්් සොරෝදාන්්ඩ ඔන්න මොකොත් කරණ්ඩ ඔන්නේ වන්සතුන්ට ප්‍රයෝධනයක්වෙන්න පුළුවන් ඒකේ වැැව තුනක් විතර එක දිගට තියෙනවා ඒතුනා දන්ඩ කියලා පස්සේ ඒකොල්ල බවැව බැම්ම. ඒ හදන්න කියලා තුරදන්න. ඒ ඒ ගරල්ලා යුරල මේක හදපුහම් දේයනී කියලා දනකන් කෝ දෙසරයක් අඩලාගිය. යම්ජා තරන නැතරම විානාජ මතයක ප්‍රශ්නය මටහිතන මෙහෙම යෙන්නේ. ඒකන්නේ හැමවෙලිය මත්සාහ කරන්නේ පුළුවන් තරම් වැඩි ප්‍රදේශය? කරන්න ඕ බට පත්න ඒතේ මේ නේ ඇත්ම තදෙය කියනෙ තනිකර ත්ව මිසු මේ ද ප පක් යගන හො ඉස්සර ත්තත්තයම කුබරු කරන ගම ඔකට යහක්ත හේ ගොවි තැනක් සිදන. ඒ හෙන් ගොවි තැනල මුට දා්‍යය වර්ග ආදී තවත් පෝසදාය ගොඩක් තේවල් එක තුන කුරක්කන් මේ සියලු දේවල්තම අපේ ආරය කියන්නේ අද ඇවිල්ල මේ තනිකර ඇතම කියවන චන කරලා මෙම පඩි ෙ බට පත් කල. ර ර දෙ ර තාව න්තාව ඒට ඕටකන්න රිහත්තාවවෙති යන්න ඕන කලෙේ නැහැ. එතකොට අපේට ඒවන් ගන්න කන්නගන්න තිච්චේටකන පලතු රුටික නහ සත්තුන්ට ඉද තනක්න දැම් අලිසාහ මිස් ගටමක් ඇවිල්ල තියනෙමකද මේ හත්තාව ට කැලේ අයින් කරලා ද හත ල ල්ලා ේ ජනේරු ිට පි නර කියනවා ඒකුල්ල දකිනව කියලා මේ අලියා ඇවිල්ලා. ඇ ත යනවා ගස්කොමි රව ගම කට හ ග ට හල තියන්නේ ගස්ොන ඇතකොට දැම සල ැකල දංව ැංව කු ු ප දැ ව බඩ ු නන්න ොයි න ර අර දී අර අර. අර ිච් මේක නැහැ ැමකොද පරන්න සම්දර ැ වගත්තවොත්ේ ඒ හත්ව කැලයක්ත් යවා ඉස් වැටියක් තියනවා මකලා ක ගර මක මෝ කලාන එක් තමයි කන්න තනකොල ටක තියන්නේ. තක ට කාලුවා යනවාන යනවා ඉන්න ගමට එන්න එතකොට දැඟ වැබන් වැැට ඕක හදන්න හේතුව තමයි අර මේ ටික පිළිවෙලට එනවා ඇතකොට ගැනවා ඇතාට එන්න පරකුත් තිය නොමද අරුවත් ඩිස්ටප් කරන්න දැඟ දෙදි අපි අර තියෙන භූමිය නොසලකා රෝකො ප්ලට් කරලිවර වෙලා පහල මට්ටම වැැව ඉස්වයි කියලා හර සමස්ස ජීවය ත ජීවපද්ද තිය ගැනෑ වැඩිදුර මේ අධයන ඇත්තටම කෙටලා තියෙනවවා මදිී. දැම් වැැවක් ගත්තාම පුරාණ වැැවක් ඒක හිටපු මාලුවර්ග ගණ්ඩකු ලූලගේ ඉඳලා කනයා දක්වා.ලල නැතිවලි කනය පන්ිත ඇැකිලා කියවනකු තියෙනවාන. ඒක හිටපු ලූල හුංගා, මඩාර, කාවයියා. පහල අක්විතරු මට කියාගෙන ගැහැකි. කූනිස්සකීදලා එතකොට දැන්ගියපුහම ඉන්නේ තෙලාපියයි ගුරමයා හරි පිටන් ගන ජාතිතයකක් විතර මල්න නි මල් දැන් අතුරු දම වෙලා හැයි ලූලා ඉන්නවා මකද ූලා මාර්ෂ භක්ෂකය ඒනිසා හැබැයි මේ ඔතන මේ මාලුවර්ගවලට වෙච්ච වැඩේම කුඹුරෙත් වෙලානේ ට ියපුහම තිබුණා එක නියගොල්ලොට රතු දෙන ලෙඩවලට අවශ්‍යය කරන විවිධ ජාති වීජාති දැන් අපි පොඩිකාලෙත් ඒවා තිබුණ පච්ච පෙරුමාල් මු පංගං හැටදාවී කියන්ඩකො නං කොච්චර තියෙනවාද කියලා දැන් ඒවා ඔක්කෝම් වෙනුවට බජී එකක් දෙකක් තමා තියෙන්නේ. ඊලාට කැලි ගමී කැලි දැන් මේ දවසල බොහොම මතබේදයට රක් වෙලා තියෙන්නේ ගම් කැලෑ කියනේවා අවශේෂ වනපෙත් කියනව බ්‍රරිතාානිකාල ඉඳලම තිබුණ හෝ දැන්ගේ අහෝස වෙන සත්වයක් ඇැවිත ඕක මහා දරුණු තීරණයක්. ඉතින් එතැන මේ කැලේටකොනෙත් ඔය වැඩි. කැලේ ගත්තාාව ස්වභාවික හැදිච්ච්‍ය තෙළඹූ බුරුතකරුවල වීර පල්ු ඒවිදී වැරැඇටිකත්තිබුණ. දැන් ඒකාර මොනොකල්ති නැතන් එක්කො ත එක් විතරයි. එහෙම එකකට ඇවිත් මෙතන පොදුවේ ගත්තම මට පේන්නේ මේ නූතන සෑන්ස්ෝලිනයි ජීවන රටාවෙනුයි කරලා තියෙන්නේ මේක සරල කරණයක්. අරතිබුණු වරහිටිය ඒ ගිහින්. මිනිසු අතරිත් ඒක කරගන්න. මොකද අප ඥාතිත්වය ගත්තොත් ගමක ඒකේ දැන් සමහර වචන දැම් පාච්චුවයන්නේ. ඇවැස්ස මාමක්. න මස්සිනා ඔය හැමේකම වෙනස් කර කර ගණ්ඩු පොලස්ක ති හිල දැන්ම අපි කැම්පසිකි ගැන ලමයි කතදවැන ලෑනෑ අයිය කියලා කතා කරන්න මත්්‍ය හරිද කට අර වැැව විච්චි වැඩීම මිනිස් සමාජයත් වෙලා අපි සරල්ල කරගනමි සම්බන්ධකන් රක් සංකීර්ණ පද්ධතියක් එවනට ඒක කාකාරයකින් සරල් කරගන ලේසියට නමුත් තිය නැතරන අරකේ තියන සෙන්සිටි විට නැත්තම් සම්වේදී පව නැතුවඇද ඇවැසනෑ නකේ පුහම තමන්ට අයිතියක් තියෙනෙක්න මාමගේ ද ඒවාගේ තිබුණන ඔක්කොම එයි අයි නංගී බවට හැරිලනන්නේ දැ ඒ පරිවර්තනය මංහිතන්නේ ප්‍රෑම ෆිල් දෙකේම දකින්න ලැබෙනවා. ජලගත ැව්පදතින කතාහරයි නමුත් ඔය ව් පද්ධති තුළම. ඇයි අතරම තියනවා ඔය එකට සමාජ වැවත් තියවා. කනේ ඒ කේවර වැැව් සසාධන වැදදි ති හ ක්ිතට එකොට මේ බව් ගඩක් කලාට පිස්්ට ධිනකරම තේරු මේ වැව් ගඩක් ෝෂණලතියන්නේ ඒ ප්‍රදශය ආශිතව තියනෙන උල්පතක. හ හ හ යම්්‍රමට නත් උල්පත තුරයි වසර පුරාම මේක සක්ත්‍රී ජලය. එල්ලඟ පද්තින ව ජලය ගොඩක්ලාට විීරිකාට හිදෙනවා. නමුත් මේ අර වැැව් වල ජලය හිද එන්න යම්ප්‍රමාණයට හරි තියෙනවා ගොඩක්ලට ව හ පයෝජ ගක්. අර්කෝජනමතම නොත් විශිෂතමයි ඒ බව් හඳන්න නොවා ඒ උල්පතේ නමත් එෙක්ක.ද මුදහනක් වසිංග තුත්හෙද කුබක් ගාහක් ආසන්න්‍ය තියන උල්පතගේ නොකු කොමක් කහල්පතිතුර ඇවත් කියන්නේ කුමක් ගවල්පත වැව කියලා ඉල්ලඟට තවතියන ගැනඩියා උල්පත. අරදු ප්‍රදශ්ක තියෙන වැැ බෝධවල්පත යාම බඩ ල් පඩා ූල්පතල වැද වල් ප ග ර ටගන්න උල්පතග. ඒත එක විශ්ත්යක් තුර තවද ඇත්තමයි මේ පද උල්පත්වවවා සිතුව ඒයට ආවනිෙකු පරිසර පද්තියඇති නොකට ජල නන්තේ බැනිවන්නේ එනිස අර ප්‍රදේශට වඩ ොඩි පරිසරක වෙන වීමකුත් මේ ප්‍රදේශ පාන්දර ගන්නපුළල ඇතර මේ මේ පද්ධති අපි සිිටම්මැක් හැරියට ගත්තත්. වසර දහස් ගණනකට මෙවා පැවතිලා. නිතන ප්‍රතාානනිින්ක් ලංකාවට පැමිණ අවස්ථාවද මිනයට බැවඒ මිනිරි බැම්ම තවමත් ඒ සම්පර්ණ තත්ත්වේ තිබුණා. ඒ අවුරුදු වස එක්දහස් පන්සයක කරොඩා කාලයක්. එවැනි මයිදන්න එහම සිිස්ටම් එකක් අද ලෝකයේ කොහෙවත් තියෙනවා අද කියලා ශක්තිමත් එහෙම බැමි පද්ධති හදන්න තිබුට තාක්ෂ්ණය මකක්ද මයි අතටම ශවාන් දැන් ඔත්තට මේ ශක්තිය කියන කතන් දෙෙරේ. ඒ ාි කියීම ක්තිමත් කොඩ ෙගල්ලක් කදනවා ශක්තිමත් පාලමක් කදනවා ගතර පැඩේ තියෙන්නේ මනිහිතන්නේ ශක්තියන මේ කතන්දෙර ඕකේ තිරසාර්භාව කොහොමද මේ මේ බැම් බැව් බැම්ම රර තිරසර බැම්මක් බවට පත් කරකේන එකයි අපේ කතන් දෙරි මනිහිතන්නේ ඒක ැ අපි කොක්‍රටලින් පුළලන්නය කදන්න ොට ොම ක්තිමත්. ඇැයි කො රප්ව තින යිස් පයන් ලක් න ීව කාල ෙලා යනවා අද න න ගොඩන ල ී ඩබි රටනවා ඇජට බහොද දන්නවා අප කටට එකක්වත් තින්න ඒැන එක ශක්තිය පස් ගලක පටමගට පොි දවක් ඉන්න පුළුවන්ගේ ඔබ දකින මහිත ඇත ම දක රපාන් පෙන පන්නනවා ිකාල ගද හද ම තව පහ රද. කොන්ඩමීය පද්ධතියක් කොඩටමනි පද්ධතියක් මේ සම්පර්ට මේකම මේ කටෝල් බ්ලාස්ටිං ඇටතේ බිල්ි සියගානක් හොලොට පහත් කරවා බොලොට පහත් කනම ඒක අයුකාල් ලිවරයි ඇටේ වගේින් අපිටවෙදම් පාලන්යේම අපිියවය අයිසරයක් අයිංකලයව අලුත්තෙවදාන්නේ ඒ වගේ කතන්ද රනමුත් මේ වහිම කරේ නෑනේ මතරනදී මේ පිහිටීම අවට පරිසරය පාරය සහ භාවිතා ද්‍රවීතින්නේ බැම්ම යන්නේ හොගත් මේ කල්කුලු අරහනි අනිතක වාගෝලින් වැඩිහරිිය තියෙන්නේ අක් වැැව්වල සම්පූර්ණ ගල් තලාවල්ට. එතකොට හැරින්නේ ඒවා මෙවානෑ දැන් කලාවවේ වනත් ලොකුගල් තලාවක් නෙතියෙන් ඉතින් ඒවාගේ අ හදනකොට භාධර්මෙන් ලැබිච්ච මේ දායාදය උපරමේයට රමෙන් ප්‍රජනරන් ත පැදල ඒක උදාරනයක්ක් වස හල බැලුවත් ම හෙම දැයි කනැපි බැමට එන්න කලින් අපේ ජීතනාරාම දාගවගත් ොත්තේ මං ෝකේ යම්සි අධ්‍යනයක්ක රාම තවත් මගේ මිත්‍ර අන්ජිරවා කපතිනක් එක්ක ඒකද අප දක්කද තමයි ඔයි ජීතවනාරාම අපි කිය ගොල් ගඩක් නනිම යෝක. ඕකේ මේ ගඩල් තියෙන්නේ මැත්තම සපූන ගඩක්ගත්තේ ගඩල් විර තියන්නේ ක පිට කවත් චවිතර ඇතරමඒ මැදත් මැදඒ විසුවිසේ අකෘතිකරතමයික හදල තියෙන්නේ අනිත් එක මේ ගඩොල් පව බැඳල තියෙන්නේ මට්ටක් භා්චිකල් අපිගන අවනීත මැට්ට කියලා එතකොට මේකයි අපිට මේ දාග ගත්තොත්ේ මේක පොඩ්ඩක් හ පරිසරය වෙනස්කම් එක්ක ඔරුදනක ඇජස් ෙන්න්න පුලුව ලක්බල් ඒත ැන ඔ හෙ බලොත් එෙ චතන දගේ පොඩි පොි තින ම පින් බි ම එලිය ටඇවිල්ලා හම ග තියෙනවා ඒක කොඩ එහම හ වෙලා තමයිඒයි ස්තස්ථාවර බවට පත්වෙෙන්නේ. ෝගයන ලොකු වේශනර පුරාවිද්‍ය සමිතිය රැවීමක දෙත්. ජේතවනි අලුත් ඉන්ජනේරු තාක්ෂණය අනුව ප්‍රතිරණ නිර්මාණය කරපුක දකින්නඩුවත් මං කැමතින. මේ කිය තියන සමට් සමමි තිය ගණ්ඩෑම බොකු ගැහිලා තියෙනවා ඉතින් ඒ පින්තුරලින් පෙන්වා මෙහමයි තියෙන්නේ කියලා පොත ම හිත ම ප්‍රශන ම හිත ිරිස හදන කොට සිමි්‍රි රගන හැදවා හැදවා දැන් එතනේ දනේ අතිපට පන් කරන තිී කඩවටනා ඒගන ඒකර තනිකර ඔබපුතුම කිය නවගේ ශක්තිමත් ඉදිර කරේ ක්තිය රුතු ම රලින් ස වැැස්සා. ඇ පස රැල මන මැට දව ව ලකු ප්‍රේයක්කටාව. ඇල්ල මගොල ලිය පිට කවය තනිකර හොඳ ගඩොලින් බැඳල බැද දැතින සිමති පවිච්ච කලලා ොට ොම රජි් ක්ෂයක් තිබන රු පපුරුණ තනිකර රමනවද ොඩන් ගේඩිය ිද්ගලවෙනවාගේ මේක ලගිය. ඊට පස්ස මහිතන ය මේ පුරාවිදධාගේම මත තරයක් ගත් ේතන හමදාගමක කරදදි ඒක්‍රමයට කරන්න නැහැ. තියෙන හැඩ ඔහොම තියාගෙන ගලුත් අතු නිර්මාය කර සැ ප්‍රමණකර පිච්චුව ර ස්්‍රේතක ගන්න අරගෙන මට්ක් බවිතා කල හැම එතන්නේේ හැදුවේ එත දර හෙම පම්බිල ෙටිල තිබි හොඳර ප්‍රසත් සංකනය කර තිබන ඇැ ම එතද මගත් පඩිවතන තින මේේ රවිද්‍යාව සම්බන්ධයද ියවා පිරිමීට නෙමේ ප ිට වඳින් ඕන දේව මග තන්නේ මේ ඇතරම පුරවන්ඩලි මහසෑ හැදගේ නැවතත්තේ කියයන්නේ. வந்த පුන්න wangng ඒ පත් කල ුතු ග පත්ර ම ප්‍ර හ බෝධය හ ද නිරාරය කරල ම ස්හට යන්න ඒ අ ඒ සදක්ෂය කරේ ජාතයන්ත සදක්ෂ ප්‍රතිපත්තිමත. ඒ ප්‍රතිපත්ති තුල අපට ලෝකෙත්ෙක් යන්න වවා කොට ඒටට බෑ සුදුහුණු ගාන හැදගන්නට හම්බුන් හමුණු ආකාරය උපරම් පේනන්න විතර සදක්ෂණය කරන්නවන. තින් ඒ වග හම්බුුණු ආකාරය උපරිමේ. ඒ ැ ැබ විට හමුණේ ඔය හැඩ ගුඩ කොතන අපට කො හද පු න හදන්න ඇැති දන්න තිබද කියර බුණ හොර දන්න පුලුව ඒ සන්ක ප්‍රතිිපත්ති ්‍රමේ ති ගක්ක සමහර ලේකකෝ කියනවා වැැව්ල රොන්මඩ අරගෙන තමා ගඩුල්ලොට පාච්චිරී කියලා. ඒති ඒක නිසා වැවීරෝම් මඩ ජෛත්‍යයා දැන්ඩක් අරන්තියනවා. නැත්තම් කොහෙදුව වැට්ට හදා ගතයනෙ. ඉතින්ගේ ඒවාගේ සම්බන්ධකන් තියෙනවා. ඊට වඩා මම කල්පනා කරන්න අපි ස්ට්‍රක් යවිතර බල බෑනි ක් ට්‍රක්ර් ස් පාච්ි කරබු මිනිස්සුන්ගේ ජියවන රටාවල් විශ්වාස පද්ධති සංස්කෘතික ඒවා බලන්ඩයවා දැන්. වැ්‍යවටමාවේ නික සංස්කෘතියක් තිබුණ. ඒක තමා අපි රටපුරාමතියෙන් නිතුන්ගත්දුලට. දැග උඩහරණැක් ජන කවි තියෙනවා චිත්‍ර තියෙනවා නිර් දැග වැැව තියන පූජනීර්තුය ගැන. අපි මොනවචනොලින් කිව්වත් ඒවා තේරුම් කරන්නබ. එක ජනකවියක් ගම්පර මතක නෑම. එක තියන්නේ සුම්බරි බැඳන් ශක්මං වැවේ නැති වැැව ඇතුළි. යනකට සුම්බරරි කියන්නේ රිදිියෝලින් ජටාවක් වගේ බැඳගන්න ඕක බැඳගෙන ඇවිදින්නෑ වැැව්පිටේ. කියලාට තවතියනව පච්ච වඩන් ඇඳ පච්ච වඩන් ඇඳ මංකඩ නොගැවසේති. පච්චවඩන් කැ රතු ඇඳගෙන මංකඩලඟ ගැවසෙන ගිහෙන්ගල ඒ විශ්වාස පද්ධතිවද නතිෙන්ඒ අන්තිම එක තමතක්වෙන්න ඒකේ තියෙන්නේ අවසන් ගමමවත් ඔ කන් මිනි පෙටියක් කරම් කවදාකොත් ඇව යන්න ඉතින් ඔේ විශ්වාස පද්ධතිවලින්නේ මෙවා සංරක්ෂණය වුණේ උබැම උට කවදාවත් මහිතන්න කවුරු තැවිත් දෙන එහට මෙහට කියන්න අද පාරල් හදර යනවා ඔ බැම පයිගේ තක්ෂණ කතා කරන පුුව ඇතර ගවක තාක්ෂණය සවිශේෂ එක වැව්කතාක්ෂණය ඉළඟ අමනග තාක්ෂණික දෙක්. මං වැව තාක්ෂණකන අපි අද ැකිම්මලින් අපිකර කැනීමමලින් අපබගත් තුර තිිකමන් කියන්න. ඇතනද කුඩා වැවක නිර්මාණය කිරීමේදී මේ අ සජමහතැකිපු ආකාර ැව් ැව නිමාණය කිරීමත් එළඟට මහවැවක් නිර්මාණය කි යවබ නිමාණ කිරීමත් ආකාර දෙක්. වැැව අංග ගැනවතා කරම දැම වැව පපදා තාක්ෂණකන් කකිහිපයක්ත්තියවා. ඒම ව බැ ඒ සො ඒ සොරෝ ජාති දෙකනොකුති න ර ඇතකොට ඒක ඒකත් එක සම්මාන්ධයෙන්ත උප උපාග ්‍රශයත්්‍යය උදහනකරකතු ොරෝ කොටසකනේ මේ විිසකුඩ ගෙන ගැන්න . <iş> <-owej> <-ari> ඒවගේ ස්තාර්ශනග තියන ඉට පස්ස ව ව ව තියන තේ ප්‍රානපාගටි ක පිව සලපනාවති වුණ එතින් මේ වගේ ඊටන කාරිාරය එකනක වෙන ට ගහම තවත්තන්ග තවතන්ග තියන එකක ගොඩා සම්බන්ධය කිවල්ල ඒ විශා්‍යකාඩුව කටකාට ගඩිගත් අවත්ක සම්බන්ධන උපාන්ගයක් ඇකොට දැන් දැන් මේ වැැව් බැම්මෙන් ප්‍රාන වශයම සිදුවනේ ජල කලමනකන ජලෙක්ැස් කරගෙන මාරක්කර කරනගෙන දොස වැවක් කියල කියන්නේ තම සරලම ගත්තුත් හැම යම් කලක ලැබෙන ජලය ප්‍රමාණයක් ගබඩා කරගෙන ඒ ගබඩාගත්තු ජලය අවශ්‍ය වෙලාට අවශ්‍ය මොහොතක අවශ්‍ය ප්‍රමාණයට කිසින්තැකට ආාදීම නිකුත් කිරීම. ඒ නිකුත් කිරී පාන්ගගේ තමයි සොරූ කලක.ඒ සොර්ේ බිසෝකොටෝ කියලකයන්නේ ඒ ජලය. මමුද හැරම පාලනය කරල බැවබම්මත් ආරක්ෂා කල ජය පාලනයකන ස්ාන ගොඩ ොරවයි මඩසුරවයාතර වෙන ගොඩස්ර මඩසරවතර වෙනස තයි ගොඩ ස්රුවයෙන් ප්‍රධාන වශයෙන් ජල නිුත් කන පුලන්ග ජලය පරිච් පි වැව පිරිලති න උසමට මන. එතකොට ඒකින් ජලයේ නිකුත් කරේ ඇත ප්‍රදේශවට. මඩස්ොරුවෙන් ජල අඩුරහමටක ටමට මදක්ම ජලය. ය ය පා දක් ටන් ේ ොට ඒකන් ජලනි කුත් කර ගොඩක්ලට ආසන් ප්‍රදශවලට ඇකොට මේක තමයි ගොඩ සරමට ර වෙනස සහක ැ සරු ල කට . ඔරු ි ික ද ිකොට ුරු සකට තිය නිසා මට අමතර වස්වරු කීපය අ බල තින එකක් තමයි කට සොරුව කියනක ත් වර්තමයි දක්කල බන්න හැ මුලිව කටසොරු ර්ණයක කුඩාගරතමයි තිබුණ අකරදකේ තුනිි කුඩ ගර තිබුණා කැටසොරුවේ බන්ටක්නකව බැම්ම යයටටින් මැටි නල. ඒක සබදගම ල ප්‍රමාණයක් කළි ෙනවා. ටවස් තනතියෙන ඇ වැ පැත්තින් තියෙන පොඩි ගලෙන්කරම් ගල්පේටියක්. ඒකට යටම ටක සම්බන්ධ වෙලා උඩින් තියෙනවා. ට පයි් කැට වගේ උඩට සම්බන්ධයන මේ පයි්ප කැට එකින් එක අයින් කරන්න පුරුව. එතුකොට ජලයේ ඕමනාවලාාවට උඩ තියන පයි්ටේ වහල තින්නේ පිින්දුරටයක් කරවාක් හ තු මනට පිදදුටිකන් කර තු ට ල. ඉට පසේ ඒ මටටම කැටිමට පල්හරගේපුගම ඒ කට අයින් කරලා ඉතුර එකට පැටනවා යඔන්න උතුරගත්තර ප යි පිදරියක් හල ඒ යන්නවා ඇතකොට මේක ගඩාුට තිබිචි ක්‍රමිය අද කරේ කට සර යි කරලා . පයි පසරුව කියලා කොක ඉද අර්තරන් හැම ස්තතිර සාරත්්‍යයක් නෑහ කරම ගද විීල ැදුණත් ඒ ඇ ඕෝකගන අපි පර ඒ පර්යේෂණ ප්‍රතිඵාල ටිකක් ප්‍රශ්න සහිතයි මොකද දැන් අර මේ මෙතුමා කියපු කැට හොරු වර උඩින් කැට අයින් කරන එක ඕක ආරම්භයේදී හටි හරව් කියල කිවක නැත්තන් කුම් හරව. කියන්නේ කල ගිඩියවාගේ. ඒක කෑලි ඳ මැටිියෝලින් හදලා තියෙන්නේ. එතකොට ඒ මැටිවලින් හදපු ේවා එකක් උඩේ එකක් කියයලා හටි උඩේ ගියපුහම ඊලඟක ඒෙනවා එහම. එතකොට අපි අපි කරවූ පර්යේෂණයකින් පෙනීගිය දැන්ඒ හටටිහොරු කැටහොරු පරණ ඒවා වතුර අරන්තියෙන්න්නේ වැැවේ උඩ මට්ට මේබතු ැල. හැබැයි දැන් තියෙන ඉංජිනේරුවර වුව ගන යට තියන වකුකඩු රෝගයට බලපාන්න හැකියාවත් තියෙනවාද. ඒ සම්බන්ධ කරන හැටවෙන්න මම හිතලා නැහ. නමුත් මෙහෙම එකක් තියෙනයි යට ජලය ලවනතාවෙන් රශ්නය අතින් ඒවාගේ යම් ඒවාගේ දැන්කාලි තියන මේ කෘසිරසායන ද්‍රවිය එකතුවීම අතින් වැඩි උඩ ජලට වැඩිය. ඒ පොදජා රන්න කැමති ෂකාර්මික වකුුව රෝය ගැනහ හිද තැන් මෙතන මෙහෙම සම්න්දධය තියෙන පුළුවක් දැඟකන්නේ ඔන අර පද්ධතියේ අර බිඳ වැටීම තුළ අර පසෙහි තියන් ඕන ජලප්‍රමාණය නැහැේ ඉස්සර අප ඇල අමාර්ගයක් ගත්තොත ගත්තොත් මේම්පර්ණ පද්ධතියටම ජලය දෙනවනේ ඒ දීම තුළ මේක තියනර ඔප්ිමම් ෝට ලෙල්ලේ කියනෙ අපි කියන්නේ ඒකට අවශ කරන අවම වතුරමටටම පසේ තියෙනනිතරම එතකොටට කිව්ල කියනෙක උඩටේ නැහැ නමුද උතර වැඩි තියන්නේ දැන් ඔය තියෙන කුසිරසායනයි කිව්ල කියන දෙකේ බලපෑමත්තිනකෙන ොගඩ රෝගට ඒ නා මහිත වගඩ රෝගගේ අඇතම කු පැදිලෙ ලපාන න මුතර කිවල තුවීමත් ලොක ප්‍රශ්න කලා තිනවා ැකිවල ඇයටන්න විදිහක් නැහැ වතුරමටම හොදට ස්ටඩ ලා නැතින් මුල ස්ටමිකම තුළල සම්පූර්ණයෙන් පැෙරලා තිබන අර කිවල උට හැක ට කිවල ුට ඇව ට ට කිවර තර ට පැතුලති ලකරශන ට කිවර හයි ේම දත්යක්ක් වෙන්න අර කිවල පෙරෙන්න්න විකුත් මගේ ත මෙහෙමයි පස ගත්තොත් එහෙම පස තියන සවිශේෂී බව තමයි අප පැරන්නන්නේ හොඳට පාච්චි කල තින පස පවිච්චික් තින එකක් ජලය ගබඩා කරන්න ඒ බැව පැව තින පස එතොට ඒවාගේම ජලය ප්‍රවාහනය කරන්න. ඒවාගේ ජලය පිරිසුදු කරන්න පස පාවිච්චේලා තියෝ. එතකොට ඔය අපිට නැවත නැවතත් ජලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැත වීියස් කරන්න පුළුවන් වෙන්නේ. ඔය ජලය පෙරන්න තිය හැකියා හිත්ද පස නැමුකද ඉල්ලංා පත්දජ තින් විශෂත්වය තමයි අර උඩ වතුර අපි කුම්ඹරෙන් පාවිච්චකන වල් පහවතුරයි අරකින් අරවාන්දාල පිටේනවතුර ගිහි එකතුවෙන්නේ පහල වැැවනි. ඒවගේමර පොව ඇටින් කාන්දල යනවතුරක් ඇ පහලට එකතුයවා ඒ ඒක පිරිල පෙරි එකතුන්නේ. ඒතකොට දැන් අර එක බෙත්න කියන්නේ. අපදරවක් නෑ ද අද ගත්තුත්ේ මදපි ගොඩක්කට කුඹුරලින් අපි දාන කුම වැලට නිද නේද කුුණවැලට දැම පස් ඒවතුර ගඩක් කලාවට අප යනම සක් නවතන භවිතකන ගොඩක් අඩු ද ස්ටම එක තුල නැතන තර භාවිතා කල සමහටර යන ප්‍රධාන ඇලට පල් ක ර. න ගාවකට ජයකතු පරකර බව රජතුම මේකනදිල්ල තුමා කියපු දේතමයි ඇත්තටම මේ අන ඒක තාමත් හොට ප්‍රශ්නයක්වතුම අහන්නේ තුමා කියපු ඉතාම ප්‍රසිද්ධ ප්‍රකාශනයීමකක්ද අහසින් වැටන්න දියබිඳක්වත් ප්‍රෝජන් නොගෙන යන්නරන්න එපා කිවනඒ ප්‍රෝජන් නොගෙන යන්නරින් එපා කිය කිවේ මුහදට කොමත් වතුට අන්තර මුහට යනවතමයි. නමුත් ඔය ජලය නැවත නැවත භාවිතයට ගන්න කියනක තමයි එක පිට පස තියන කතාව. හ පරාක්‍ර බාහු රජතුමා ප්‍රධානම මේ වාරි බැව කදපු රජතුම එක පරක්ු සම්ද්‍රයකන බැව ප්‍රධාන විශල ජලාසයක්ඇති ර අපපාජ දකින. නමුත් ඒ වගේම එතුමා කිසිවෙලාක අමතකර න කුඩා ැව් ශේෂ හන්සි කියලා තියෙනවා මේ රජතුමා මේ මහ වැැව් හදන ගම්ම කුඩාැව සේගන හැද කිය කර බහු රජතුමා කියලා තියෙන කියමන්න නිවෙයි ස්කෝල්ලුලු ගන්නන්නේ ඒ කියන්නේ හසින් වැටන ජලිදක්කොත් මනිසාගේ ප්‍රේජනන්තර මුදර නොයෝ. රජුරුව කියලා නෑහ. ඒක කියන්නේ හසම් වැටන එක ජලබින්දුවක් වත් ලෝකෝපකාරයෙන් තුර ැදිල ල ලකෝපකාරය කියපු හම මිනිස්ීතරක් නෙවේ සතාබ ුව ලැබැයි රජ්ජුරුවම්ගේ පුදදුම විශ්් එකයකි පනුම් කරන්න. දස්කින දේශයේ පාලකයිලා පඩුවස් නුවවර රායධානය පිේටවා ඉන්න කාලිද තමයි එතුමා පොළොනොරුව දිවන්න අගරජ වෙන් අවශ්‍ය පසුබිම ටිකින්ටි ගොන්න ගත්තේ තින්ද එතුමා දැක්කදේ තමයි මේ භූමිය ජයගන්නනම් කෑම පෂ පෂි කරන්න ඕනි කියලා. සවා පපචි නක ජනතත් ස පපොි න කට ඔහු ක්‍රමේද කරපන කරනට ඔහු දැක්කා මේ භමි ආසිතව විශාලල් වැව ප්‍රමාණයක් ක්‍රියාත්මක සස්වයෙන් සහ විීනාශයේ ගිය තත්තෙන් තියෙනවා. එතු මකරේ ඒ ලොකුස කුඩා ගැව් දක්ක්‍රරදේශේ පාල කැර යින් දෙෙද්දී විශාල වශයෙන් ප්‍රත් සසස්කරනය කරා. ඒ වැැවප්‍රික ප්‍රසස් කරන එක කරලා ඇතින්දී. ඒ ක්‍රියාවල තුළ ඇතුමා දැදුරුවේ ඇතැන් අතේතේ ජ්ජමදය කළ කිවේ දැදරුවේ ආසිතුව අමුණු ජාලාවක් නිර්මාණය කරා. මේ අමනු ජාලාවේ විශ්වත්ත තමයි එකකින් රැස්කරගන්නව ජලය හරවර යවැ ජලය භාවිතා කරලා කියීලක මුට උඩින් ආපහු නැවත දැදරුවටම දාන. ඊට පස්සේ ඉළඟත් ඒ දරගගේ නැ්ටුවක් අපපිකෙන දෝරදත්තික අමුණ කියලා කියනවා ඊළඟ සූක්‍රම චර මර කියර කියෙනවා කොට්ට දමන කියෙන ම අමනු සම්බන්ධී නැට්ටුවක් කැකවසේ ජාලයක් හැදනේ. මේ ජාලයට සම්බන්ධ කරලා කුඩාවෝ පදතිකු නිර්මාණය කර. සි ක සත්කෝලයක නො පදවස් නර කියල කියන ඔේ ඒ ප්‍රදේශයෙක් පෝෂිනිච්. ප්‍රදේශය මේගගේ දරඇත්තක් දරු නින ති සහප නිමන තුකට ඒ භූමිය පෝෂණය කර ඇතින්ස කලා ඔය නිමනේ දක්ව කියිය පිරස පල්ල හැ මාවය නිනය දක්ඇ විල්ලා හහි බාගත් ක්තියක්ක තමයි පොළොනොයටගේ එතුකොට මිහින් ලබාගත්තු වාර්මාගකව දනුම අරගෙන තමයි තුමා පොළනො රජ අගරතුට පත්තෙ ඒතුරින් තමයි. කුඩාව මහකතු කරල පරක්ට සමුද්‍රයගේ විශාලයෝ පදල පොලො නරුව සහරිකුත් ප්‍රදේශ ශස්සයක් කරේ පරකු ව රජරුව කියපු කියවන මහාවන්සේ තියනකට වැඩිය වටිනවා. ඒ කියමනත් එක්කම පල්ලහින් තියෙන පැසේච්ියද. ඒක දැංක රජ්ජුරුව කියපු ඇමතවරු අඩගහලා ආසි අපේ රටහගක් මේ නිසරු බිම් තියෙන්නේ ඒකයින්ද ඒ සස්ත්‍රීක් කරන්ට ආසින් වැටන හැම. ඇහි බිඳුවක්ම ලෝකෝපකාරෙන්තොර යවන්්ඩිපා මුහොදට කියලා. ඉල්පසී ඇමතිවරු ටිකක් පසග හලා එක බදරබින්දුවක්කවත් යවන්ඩිපාගේ කියපුහම මේ කරන්ඩ් බරි දෙයක් කියලා. රජිරුවන්ඩ කියනවා. කියපුම රජ්ජිරුව කියනවා උට්ටාන වීර්යෙන් යුතු මනුෂ්‍යයකුට ලෝකයේ කළ නොහැකි දෙයක් නැත එන්සා ගිහි පටන්ගන්න කියලා. ඕක තම ඒක වටිනෝ මට අකට වවෙඩිය මිජය පහරුතුමට තොයිවගේ සිද්ධපුනා කන චුලවන්ස සඳහන් ගටමටත් මැතියමත වරුන් සහ දුන්නනෑ අන්තිමට ජනතාව සම එක් වෙන තමයි ඒකට ය කටයුත්තු කලේ ඒක ම වස පරච්චි ලක් ව. අරජජරුවන්ට සහයදන්නේ හත ලංකායි වාරිකර්මාන්තයේ විකාශනය ගම්න්න්නේ කතකරදදි අපට පෙවර කීපරකට කතාහන්න පුලුව මහත ම ස්තර අමුලින් කතාකරපු කොඩාගව පපද කියය ගොන්නකිල එනවනේ ඒක ඇවිල්ලා ත ත ගොද ගල විල්ල කිස්තුව වශ පල පිනිසේ වස වනට අර සුදේශක ජනතාව ගනන්නනතාව ටිකෙන්ටි කඩු වෙනවා ොකද ආර ජන ක්. මේ සම්මිෂණ නත්තක්ක ඉන්දයාන ඥාණයක් මෙහටආාව. එතකොට මේ තුළ කිස්තුවංශ පලිනිසිය වසනකොට වසම රජු රාජත පත්න ඔහු මෙතප පැවිත රාජවංශ කෙනෙක් නේ. හ ම්බකන් රජවන්ස සාමාන්‍ය කියනලා ලම්භ කණ එය දේශී රාජවන්සොට අයිති කෙනෙක් කියලා. එතකොට පරමකවරුන්ගේ කෙනෙක් කියලා. දේශය රාජවන්සවල පිරිස්තමයි වාරිිකරුන් දක්ෂියෝ. එතකොට මේ වසම ලංකාවට ලංකාව රාජ්‍යත්‍ර පත්වර පස්සේ එතුම විශාල වාරිකරමාන්ත මහ පරිමාණ වාර්රිකරමාන්ත අම්භ කරන. ඒ අර ලාගතු අදැකීම්ල පති පරක් ෙස දහනක් වසෙන් ගතොත් හම ලංකාේ විශාල් ජලමාගයක් හරස් කරලා ප්‍රථමරාට ලොකු අමුණකිදි කරන්නේ එතුමා අපිගෙන ඇලහර අමන පුරාණයකෙන අලිසාහර අමුණ කියලා. එතකොට ඒ ඒක පල මුලුසාධක. ඒ අමතර තවත් සාමාන්‍යපමාණය ගව්. ඔක්කම දාහටක් රායිකරමයි වසකර ස දහම් වෙන්නේ. එති එතකොට මේ විදිහට මහපරිමාන වාරිකර්මාන්ත බිහි කල්ල බිහි කල්ලා එනකොට කිස්තු වර්ෂතුන් වල සේවස ඇත හතරන සියවස ආරම්භුවෙනකට එය තවදූටත් වැඩිවර්දිනය වනා. එකනේ ඒ වෙනකොට මේ වාරිකර්මාන්තයේ තාක්ෂණක පැත්ත. අදැකීම මෙක්ක රට ස්ථ රැකිිලා තියන්නේෙ එකනිත්වසේ භාවිතය තුළ ලබගන අදකි. අම අදකම්ිල කනෙ එක කනුතුනා. එකත්තමයි යම ක්‍රා කරලා අත්විද ලබාගන්න වූ පායක පුරද්ද. අනක තමයි ඇහෙන් දැක ලබාගන්නව පාය රුද්ද. නනික මයි සිතින් දක ලාගන්න පළ පුර පීරිෙනන අදැකී නිද්දක ස සිදකම් කියලා. මෙන්න කරුණුවල පෝෂණත් එක්ක පිස්තු වර්්‍ය තුනහතර වෙනකොට වඩා විශාල. න මේක තාක්ෂි රකට අ වෙනස් ු කතකර සර තාක්ෂණ ඔබට ඇන් වෙනවා ඒ ක් විශම හසින් රජු මේක ආරම් ක බට පත් න හස රජුත් අපි කරතා කරනාවට වසම් රජගක පරම් පරාවමක්කිෙන. එඇතිකුට එතුම මින් නේරියව ඇතුු විශස මහ පරිමානයව ගවානාවක් කරලා තියනවා. ඉන් ීපෙම අදත්තියන මගල්ලවකෙන නිකමට ප්‍රදේශතියන ඊළඟට . දෑන්ට විනාස්ශ වෙලා තියෙන මඩගල්ල බැවහලට මහදල් ගල්කඩුවල බැව මවිතරත් ඉතුරලා යෙන මේ වගේවා අදරත් දක්ක විකෙනව අක්තර්සින් මදේ වැවතික තිබනම් රජලට සසත්කෝලි තාන්ම සස්ත්‍රිකවට පත්ෙන. ඒ අතැල්ලා තින අපේ අවසන කරමයි විසාාවගැ විතර ැන්ිතුරලා තිය. කහමනත් ගොඩාගව වැව බැම්ම නිර්ණ කිරීමද ගොඩක්වට පාච්ච කරල තියන්නේ ඒ වැව තින පදශම් සයි අවට ප්‍රදේශබාගත්තු පසක් පස්ථාම පරේක්ෂා කල බලොම තේරුවා. ඒ පස් අරගෙන ඒ භූමීතියන ගොඩලි තැන්ගෙන සාමානය ගොඩලි. ඒ තැන්වලට සබන්ධ කරලා. තාලතමය කරලා තියෙන තැරීමිදි බාග කල තියන තම සටලසාම්ප්‍රධයක තාක්ෂයටකම ේදය. එතකොට ඒක්ෙදී විශේෂත්්‍යයක් සල කරන්නේ භූමත්තක සම්බන්ධන පස එදාගෙන තියෙනවා. නමුත් අ මහවෙ සම්බන්ධ කිරීමේදී. එගුල්ලො අනිවාර්යෙන්ම බල්ලා තියන ඉදා එදාත් බල්ල තියෙනවා මේ වැව් බැම් ඉදිකිරීමේදී භූමියක් මේක කහොමද දායැක වෙන්නේ කියලා. ක් ලාවට ගල බ න ති ම ැස්මේ නතේ ැව තුවට තමයි න ිහි තුට. ඒ ල ම ර්ණ න ර මහ වල ගොඩක් ලා පහිටි පොෝොදක්ව ූමිය නැල වර්තමාන කරනවාගේ පර න්න. එ ද මද කොටසට න ො ක් හි ැන ්ටිය තින මැක් . ල ඩ ර ඩන්න රි බ ිකස්ස රඩ ැරි ట్ట ට දල්ලා අ ගර් න්න කිය ටම තල ඒක සාමා්‍ය ෙල්තුකා කා කාරයට බැම නිර්මාණය කර ෙන ද ෝ. ට බස් තමයි ඒ ගොල්ල සාන්න පස්දාල ැ. හ කාන්ද ජල අද තියන නස්ට බාධ කරනු ඉද ැක ද ගැව ග ැැ ැව බරලු ද ොරලු පහත් ර ැට විසකො ැව් බැම්මයි. සොරෝවයි සම්බන්ධ කරන ඒ අතර ඒ දෙක අතර මුොද මටක් මට එත දම පැදිිකිරීමක් කරන්න පුළුවන් දන්ක ඇතම දැන් මමකකිර සක්තිය කියනටට මේ ිරසාරත්වයනෙ දැමක දැන් අපිට දැන් අබර්තමානය හදන ගොඩක්ල ග්‍රවිිට ගෝල් සල එමනඇතන් අපිේ හදන විශල ජලාසල හදන බැමිවලව මටිකෝ එක දාන ඇත්තරම ඒේත නර්මට තමයි අර පුළුවන්තරන් සිපිට නවත්තන්න නමුත් ශක්ම බැවොත්ත ක්තිමත් ගොට බ දැකේ අප තිරසාරත්‍යය පැත්තිම් බැලෝත්තයහෙම ඔය බොරල් බොරලු සහිත පසක්කය කැන්නේ ගවල් සොයිල්ලග දාල තමයි තල්ලතිය ඔොතනට මට සිරන විදට ම අත බත් ක ම හරි ඇත අපට දන්නව තන තනද එතකොට ොතන වෙන වන්න මෙහමදයක් දැන් ඔය වැැවට පිටින්තිවන කට්ට ඩුව කියලෙ කර ඔය කට්ටකාඩුවට වතුර සීප්ය නෝකේ එකෙ කාන්ද වෙලා එනවා. ැවි ඒ ඒ එනකොට බැවින් වතුර සීපෙලා මේ ඔය කන්තකඩුවට එන එකේ වැදගත්කමත් තියෙනවා බැම්මේ ආරක්ෂාවටත් එතකොට ඒවගේ මේකැෙ ප්‍රේකඩුව ප්‍රෂයකත් අදුවෙනවා මේ කැන ැේ උඩ උඩ එක ැන ඇතැග දැේීම ැම ත් එෙම දැක උඩිම වතුරට එන්න පට ගත්තොත් එහෙම උඩරීම තුල එනටගන්න නැතුව අර වතුරන පාත්ක තැගේ ගමන්මාර්ගේ පහට හරනවා මෙතන තින කටකාඩුුව හෙදා කටකඩුවේ කටකඩු වතුර එතන දිටම යන්න ඕන අනිත් ඇලදිගේ ජනවන කුර්‍රමදිින් සැල දිගේ යව එතකොට ඒ ඒ ක්‍රියාදාමය වෙනකොට මැද මේ කෝව තිබ්බනන් එහෙම තද මටිකෝව තිබන එතනින් වතුරෙන් නැතුව හ ර ඩහර ඩග යන්න ළුවවා ඒක නැ ත අපේ වල පහලට ගන්න තුර පාර ට ට ර . තුළ තම ට කඩු හ කිු ලදගේ පහලටයන්න. තුර නිකම් හැර නම ය ම පවතින්නේ සම්පූර්ගේ සීපේෝ ටොලින්න්නේනේ. වාහරහා එන ඒවා අපි කලාත්මගේ නිර්මාණවට ඇැති වවා. අන ප කාරුව එකතුවන්න දක්ලටර බර ජාලය ජල ේ ති ෙර ද සුවිේ ම තන ගස් ව යි. ඒ ලිය ලොහ ස්ාර් ගත්න ඒක පරසර යක මාලුත් වන ඒ ල ලබන උරාගන්න ග ම හ නැත වර දත්ත තු ම සටන් රම ට ර උට පත්ව තරන ගන්න න් ග තුරේ ගමටාවයන් පස්ේ ගමේ ප්‍රජන් ගන තර උඩමට තම ට ර ට ට ම දගට ව . ම ල්ල ගල කටකටුග හර අඩු. පේන්නේ කුඩා මහ මහවැැවකිල කිය අක්කර දහගේ වැැවලින මහවකිල එක ඒගේ තම කට්ටකඩු යෙන්නේ මොද හතු ආර මගොඩ නිරක්ෂණ කකරද මර තයන අර වක බැම්ම අපි කිලෝමේ තහයත් දොලහ වගේ දිග තීන එතකට ඕක මතුපිටෙන් හැඳේ ව. ෙ ල යන්න ුුව එනිසායි නිවාරම පොලෝ පසට යටට හරලාම තිෙන්න්න නු නිවාර්ර පක් ද වි ට න් මතතු පිටි බැම ති බත් හ. නිෙස නිවාරම්ම. යන්න්ද අපේ පරක් සම්ද මහ පපත් බැන්ම පක් සමදි අතරරි චෝවත්න බොව කියලා ඔයි බූවේ අනුවහ අනොහතවයි කාල කැනීම් කර ඇති අපි දැක්කේ පොලොවයටට බැන්ටය ගිලතිවාගක. එතකොට ඒතුළේ බැම හඳ වන්න පුළුවො ප්‍රශේරක ආපුහම මක ූමට ිලති නිසා නමුත් කුඩායුල සාමානයතක් හඳුව නිසායි ගලට ලොකුපෂරක්න්න යකට එනිසා ඒකදී මතු පිට සාමානමටමට බැම් පොලොවක සම්බඳ කිරීම හැකවතින. ඇතිර. ඒ තින අ අපි සජමත්තකවාගේසාරක බරඇතින ජය පොලො ඇ් ොල්ම වැයයි පතුලටක හිල්ල අට බැම් දැම්මතනින් කෞුන්දු වෙල අර කට්ටකඩු කියන තෙත පරිසයට සම්බන්ධයවා. එතකොට ඒතුල අර පරිකිවත් වගේ ඒ ප්‍රශාරික පකාලන කරන්නත් හැකියාවලබෙනවාගුඩාවට ප්‍රමාණක ජයතයන්ෙස ඒකකිතින ලවන ප්‍රමාණ මත ැදිල හොඳවතුටක දර ම සොරුව. ඒ පල්ල තෙන කුපුරරි අයට දෙදක් පුළුවන් ඇ වාසියක් තියවා කුඩාවල ජලය දාමනිස නතරම් බීවන. ඒකට වෙනම ගොනතටකල තිබබන. ඇකට අර කිවත්වවාගේ යටට චර ජල ලාන කතර න ොට ර ට හො වතුර උදේ පාන්රී ගත්හම රන පු. වැත් මාතින් මංකඩවල් ගණනත් තිබුණන බොන මංකඩ තිබන ඒක ෙදිියෝදන්නේ. ඒ එලාට නාන මංකඩ තිබඩ ගව මංකට තිබුණ බදදුම්බඩ හත්ම කක ෙත්තක මටැ ලක ්‍රශ්නයක් ඇතින වන මෙහෙම ද. දැන් ඔය වැවේ තියෙනවා කියනවා මෙතුමා මංකඩවල් කීපයක් නමුත් මතුර පැතිරලා නිතියන්න ඕක දැන් අපි අද අපේ තිය දනුමත් එක් බලද්දී කොහොමද මේ බොුණ මංකඩක් වෙනම තියන්නේෙ එකට තියෙන වතුර කනේ අපිනිකම්ම එ ප්‍රශ්නයක් නේ දැන් මෙට මෙතන තමයි අප ය අපේ දනුව පිලට ප්‍රශ්නය එන්නේ. ඒක කියන්නේ අපි අද තනිකරම මේ සම්යේ දේවල් දිහා බලන්නේ අපේ අද තියනෙන යම්සි දනුම් පද්ධතියන් ම පදනං වෙල ඒ දනුම් පද්ධතිය ම දකිනීමෙන මේ ආකාරයට අප අධ්‍යාපරර අපේ දැනුම ලැබෙන්න්නේ මේ අධ්‍යාපන සම්පූර්ණය පදනංවෙලා තියන් අපේ තනිකර පංචේදත්‍රිය ගෝචල අත්දැකීම් මත පදනංවෙච්ච යමිසි කන්සෙප්ස් ගොඩක් මත දෙැමනත්ත එවට කියැනක්ලා හිතලු කියලා හිතළොම පදනවෙලා අපි හතපු දනුමත්තියන මේ දරුමත්තය කතරම පිේ සම්ූන කතන්දර දිහ බලන්නේ ම ඉජනීරුවක් කිදි හට මට පුලුවන් බිසෝකොටුව හරහ පතුර යනඒක පැදිි කරන්න නුට ෝනේ න්ත්‍රනයක්ත් එකක් පුළල මට පැදිි කරන්න හැබ මට පැදිිරන්න බැරි කුරක් කොටසත්තිය ොතන ඇයිෝ බිසෝොට තම පිහිටවේ යි බිසෝකොට ඔයගේ දිගපල්ලක් ගත්තේ බිසෝකොටුවක් කොහොමට මිනිසුන්ගේ මනසට ආේ. මේ කිසික් පහැදිි කරන්න ැ නිවිුෝනය න්ත්‍රය අනුව එකගන මේ ලැබේක තිෙන බිලියට් බල් කන්සපිටය පාවිච්ච කරල නෙේ මේ කතන්දර කියන්න බැහැ අපිට එතනිදිී වැදැගත්වෙන එක දෙයක් තියෙනවා මේ අපේ පැරණි අයගේ දැනුම අද අපි මේ ලබන පංචේන්ද්‍රය ගෝචර දනුම ක්මාගේ දනුුවක් පැහැදිල්ලෙසම ඒක අ්‍යා අධ්‍යාත්මික දැනුමක් අපි ගොඩක් දේවල් ිසිිවරුට සබන්ධ කරනුව ගහිල්ලා. ි ාසිතතියත් එක්ක තින ලොක කතන්දරයක් මේ අපි හද ලබන මේ පන්චේන්ද්‍රී ගෝචර අදැකීමට එහා ගිහිපු මනස වඩලා ලබපු දැනුමක් තියනවා. අද අපේ දනු පිළිබද අදැකීමක් නැ එහිද අපි හැමෙලේ මත්සාහකර නො හැම දෙයක්මි ලබපු පචේද්‍ර අදකීමමට ගෝ ර නි න් න්ේක් ම මනත් වෙල දනු පදම ල්ලගත් පචන්ද්‍රී ගෝචර ද මේක විග්‍රහ කරගන්න. ඒක බැරිවෙනකොට අප එක්කො කියීන මේ මකත් අපි කියන්නේ මේ. මේවානිකාගර සුප නැචුරල්ල දේවල් ඒවගේ විග්‍රහ කරන්න යනවා මෙතනි තමයි අතරම දැමි නා මංකට කොහමද වෙන් කරගත්ති බොන මංකට කොහො ද එකම බැවිත් වෙන බෙන් කරගත්ති මේ පැදිි කරගන්න නම් ම හිතන ද නම් තිය පචින්ද්‍ර ගෝ රදකීම ලින් පදනගට ද බැට හෙම උනොත්හම අපිට මකයන්නේ අපිට ඇත්තටම කියනනම් මේ ැව මේ දැන් අද ම ඉදිනිග දිට මේ විග්‍රහ කරන්න කොටස ඇතමතින පටුසීමාව මමක පිගන්නවා මොක දක තනනිකටම අප පචද්‍ර ගෝච අධ්‍යා මත පදර ච හිතුළ ගොඩක් හත නිර්මත් මය කරන්න නමුත් මගතක නියම අවබෝධය ගන්නගේ පංචේන්ද්‍රී ගෝචට ජන ක්මාගහිපු යමසේ අධ්‍යාත්මක තත්යක අපි එන්නන එක අපධ්‍යාපන මහිත ඉචර ගත්තොත්ේම ඔය 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 සංරච්චි ත්තිබුණා විසේසේම ික්ෂූන් වහසේලා තින් න්න පුළුව නැදක්. ්‍රිෂවරන් අතින්වෙන්න පුළුවන් ඔය දැන ඕකට ඕකට එකතු වුණ එහම නැද මේ වගේ නිර්මාහණය කරන්න බැහවදාවත්. මේ ජීව ජීවය කියනේ ජයව පද්ධතිය කිය නදේ කිසි ආකාරක නිවටෝන අන්තර යනුවට හිතන්න පුළන් යන් නෙේ. ජීවය සවන කොහො ද මේක කර කියනෙ ද දාන කි රබ බලකු දැ වෙදකම ගන්නක. බටහිර වැදකමයි මේ අර්ගෙන බැලෝත් හෙම කවදත් පුලන් ටහිවෙදගමනුව මේ තියන අසිංහල වෙදකම හරි හුරද මහරි විකහ කරන්න බැහ. ඒකට වෙනම දනු පද්ධති ොනේ දනු පද්තිය ර පචන්ද ක්මාගේක දරු පදති. එන්න මංිතැ අපිේ ගැනතාාකරද්දී සහර දේවල් අපිට පොඩ්ඩක් තියන්ඩ වෙනවා අපි එමටමට එනකම් වි න්ෙමයි ගූඩවාදයකට ඇදගෙනයන්ද ගියොත් ඉතින් අපි මේක ොට නගත් විද්‍යත් සස්කෘති ඔක්කොම චල්ලෙන්ජ යනවා ගට ද වැර ර්ෂි භාසිතයකින් එනවා කියලා ඉතාගත එහෙම තියෙනවා දේවල්. ඒ වාද පූටවාඩා සරල විදින සම්පූර්ණ ජීවන අත්දැකීමෙන්. තැලිලා පොඩිවෙලා වැැව් කඩාවෙන ගිල්ල ආපහු වදලා ඒක අවුරදු දෙදාහක්කයන්නේ පොඩි කාලයක් නෙවෙයිනි. ඒ සමච්චිත ඥාන සම්බාරයෙන් ගොඩන්න ගි ගොඩන ගිච්ච එකක්වේන්න ැරි දේක නැ මෙහමයි දැන් ඔය ඕක මයි ඔය ඔය විග්‍රහයෙන්න ර නිවටෝනේ ්‍යාන්ත්‍රක තුළව පචින්ත්‍රීද්‍ර ගෝචර. අපින තුළ ඩගැහි චපිණි අපි දෙන අනුභාවික මේකත් තුළ තමයි ක්ම ගේ කියලා නමුත් උදාහරන්න ඇකිට රම් බලන්නනොක දැන්ගක්හරි දේක දැන් අපි මුු දැන් අපික් ඔය කසාය වර්ග කියලා දෙවල් අප හනවනි ඕක කොහමතු විදග්‍රහ කරන කසාය ඒයි රිාසික තමයි කිය ඒ බසිතට යන්න වෙනකර පි එඒ සමහර දේවල් එහම දකිින්ට බැහ. ඇ උදහන්නන කියර ගත්තොත් හෙම දැන්වය සාහවල තින ගුණාංග. හඒන් ඒටේ බලපාන ඉරතුනියාම බිජනයාම කියන දේවල් බැගත්තොත් හෙම ඒවා අබෝධ කරගන්න අපිට මේ තියන පංචන්ත්‍ර ගෝච රදින්තුඩින් බැහැ එතකොට ඒක බැබ සම්ධන හොම කොට සත්යන විසකට සම්බන්ධය හිතන්න බිසෝකට සම්ධ කහොමදේ මර්තයක්කිමක් කරන්න ඒ ඇතුර බතුරයිම් පසෝක වෙනද මට කියන්න පුළුවන් . ඒ ඒක මට කියන්න පුළුවන් ඒක මට කියන්න පුළ හරි නජි ේ ර ඇතුරෙන් හරි මේක ොම පිී ැඩු මට කියන්න පුළුව බතුම කියද තියෙනවා මෙහෙම වැැව් සංස්කෘතියේ මිනිස්සු උගහ ගත්තා. දැන්තියනවා මුට්ටිමංගල්ලින්. මු්ටි නැමීමේ උත්සවේ නැත්තම් පූජා විඩි පවත්වනක කඩරදයද මෙ ගොටු දෙනක ඒවා ඒ එම පැත්. නිුඟ තියවා ඒල ආනු භාව කියනවා ඒ ඒ විශ්වාාස පද්ධති පවති න ගමතුළ ගලස්ේ ශිතාචත්තක ජි වැැග කටේ මතියවා ඒතමයි නාදරුප ඇයි නාගේ අජතා ගත්ත බුඩ සස්දාලක අයිංකරපු ගමන් මෙන්න මතුවෙනවා හරියට එතනම අනවාසර විශ මේක මවවා අපේ වැැව අපිම දී කැන දැනගම. මේ දේවල් අහගින්න මට හිතෙනවා. මේ විශ්මිත දෙයක් ඇතනම හිතාගන්න බැරි දෙයක්. අද අපිට පාරක් හදන්න අමාරුයි චීනෙන් කන්ත්‍රත්තුකාරයගන්නන්නට ඉතින් මෙහෙම විශ්මිට දේවල් කරපු අපිට මං හිතන්නේ මේ දේවල් ලයි අප සක්‍රිය කරන්න පුළුවන් අපේ ජානවට තියනවා දැනුම් පද්ධතිය තියෙනොයි. මංඋපුතුමාගින් අහන්න කැමති අපේ එල්ලංගා පද්ධති. ්‍රෂිකාර්මය තාාශ්්‍රිතව අපට යළී සක්‍රිය කරන්න පුළුවන්න. දැන් විශේෂයෙන් අපේ ලෝකුරුමයක් බවටහරුවල්ලා තියෙන ඒ මේවාක ගෙනකහ මුහුවක් දෙනා අහනවා. ඇයි මේ පෞරාණික වැව් අයසරයක් ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒවල්ල මනුස්්‍යෝ හැමදාම පසුගාමි විදිහතඉන්ද. නිත් බොම කොම පැත්තටවෙලා හොඳට ඉන්ද හෙම සරස්වනද කියලා. ඕකට මගේ බොහොම අමාරුුණයි ගැන ගල්පාගණ්ඩ හිතේ තර්කවි තර්ක කරලා. ඉතින් මම කිවවේ මේකයි. අපි මේ කරන සියලු සම්වර්ධන කටයුතු කරන්නේ ඇයි සතුට වැඩිරගඩ සන්තුස්තිය. එතවට සන්තුෂ්ටයේ වැඩිකර ගණ්ඩ නඟ යව කරන්නේ අර ගමී තිබුණා ඒ සන්තුෂ්ටිය. ඒක එක පැත්තකින් මං අධදැක්කා. අත්දැක්කා කියන්නේ ඒ පුදුම සාමයක භවක්තිය නිමිනිසුන්ගේ. මේ නාඩ්‍යය අනුවට ඔක්කොම කාණ්ඩි හිල්ල මංකටට බහින්නේ. ඒවාගේ අලුත් අවුරුදු දවස්ස එනකොට හැම ගෙදරකම සුද්ධ පාවිත්‍ර කරනවා පිත්තල බඩුවරන් ගිහිල්ලා වැවි දාලා හෝදනවා බ්‍රස්් කරනවා ඒ උද්දාමය ඒ තිබුණු මෙවායක මං අආය දැක්කනෑ පස්සේ. ැග මට ියොත් අලු වරුද්ධ දවස්වල භාගයක් මිනිසු බීගැන්නවා හරි දැඟ ඔය වෙනස වෙලා ඉතින් අපි හොෑන්නේ සතුටු තෘක්්තිමත් ජීවිතයක් නම් තාපහු යඩවේ අපේ පෞරාණික සෙටල්මට් එක හොයාගෙන එම යන්න පුලන්ධ හචාතමකාායෙකව පහසේ උඹද අහපව පස්සට නවා කියනකටයක් එඒම කරන්න මිනිසුන්ගේ මාන්සකත් හැ නහැ ො අදරත් ලංකා මනිස මාර්සකතය තියෙන්නේ ගමින් නගර ටින සංකරය. හොක වනස් කරන්න බෑත්තටන.ඒට සාධන හේතුත් තියෙනවා. මොකද සම්පත් බිදහේ තිය විෂමතාවේ. ඇතකොට නමුත් අපට හෝද දෙයක්ාන්න පුළුවන්. ගමතුල තියෙන ඔය අප. වාරිිරමාන්තෙ ඇත්ත් එෙම ගමතුල තියන ගමාශයතින වැවපද්ධතිය විද්‍යානකූල එකකන සාම්ප්‍රදාය ක්‍රමේදයන් සහ විද්‍යාවකය දෙකම සම්බන්ධ කරලා නැවත ප්‍රශංස්කරණය කල පද්ධති ගොන්නගීම තුළ ගමේ තියන තිරසාරත්වය ගවිතින පෝෂණ බව නැව ඇති කරන්න පුළුව. එතකොේ ගමිින් ලබෙන පෂ එහ ලැබෙනකුට ඒවට සම්බන්ධන ගොවින් සහ ජනපදික පිසක් ඉන්නවා ඔවුන් ඒතුන් හැදෙනවා. න් න්නන් ප තට ර් තය ගඩ ගන පුුවන් කියල ඔවුන්ව ත රදවා ගරනීම අන්කය කිසික ාවලයක් කරන ොනො අර මුලසු භාවට හප න්න අමහසුවේ. නමුත් මේ ගෞපද්ධතිය ඩා ගාමී ගවපද්ධතිය ප්‍රරිසස් කරන්නේ කිරීම ඉතාව ඇදත් කොද ෙතුව හා ගවපද්ධතිය කොහොම අදර අදරත් කත් මොක වෙන. අපි කටයි නත් කුඩාගව් නොනැසි පොත්වන් යන එකක කඩයෝතමයි. අපි ට තින ියරිි කලාපන ජීවි මේ නැතිවුුණොත් බියරි කරපේ ජීව නැතිවවා. එක ඉතාමත් පැහැදිී ොකොද හේතුව සමස්ත කුඩැවල වපසරයගත් හම මහව්වලට වඩා ප්‍ර්චතය වශය ඉතාමත්ම අිකයි ඒ තලය අපි නැති කරන්න හදන ජ තය ඇතරත්ව ගොන්නගන්නීම ඒ බදකෘත්ය ක කියේවලෝ තිබට. ඒ ඒකසා අපේක ආරක්ෂ කරගන්න ඕනේ. ඒවිත රක්නදේ ඒතුලින් අ ඒ ඒ ප්‍රදේශවල භූගත ජලමටම. ඇ ඉහල්ට ගැනල්ලා ඇති කරන පරිසර තත්ත්යම ප්‍රදේශයේ තියෙන ශ්‍රිකත්වය පැරත්ම සහ හැම දෙයක් සදඳහම හේතුවන කලා ම විශසක හිත අමුණ ගනතාගා මදී කියලා පජතු වගේම ගන්න කැමති. අවසන් මොහොත වුවත්. බැවායි අමුණයි කියන්නේ එකට එක බැදිිච්ච. ඇතටමන එක ලේමුණ වැඩී සංකෙන් වැවල්ටට ඇතවසේ අමුණක් කියල කියන්නේ වැැවට වඩා වෙනස් කරය එක්යන්න සාභායිකව ගලා යන ජලය එක්තනකින් බැම්මක් බද හරස් කරලා ඉතිින් ආරම්භුවන ඇලමාගේ කපන පොතිම ඇලමාගේකින් වැවකොට හෝ වෙන ශේෂ්‍රයකට ගෙන අනවක සා සමි ප්‍රේෂට පනත ඇත ැක න්න ාඇ කල කියන්නේ උදනස ඇරමුණ හරවන ජලය ඇලහර යෝදැලෝස්ය අරයි යනවා කතිල දක්වා පැත්තයෙන් කවුඩුල දක්වා මින් නිර්ියත් පෝෂණය කරලා ඉතාමත් ලොකු පද්ජක්කක සම්බන්ධරෙනවා. එතකොට අමුණ නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඉදා.

ඒැ හමඒම ඒ මොහත්ත එතන ජය පපට ඉසිරලා කිය නැවත ගඟට හෝ ඒටිකතු වෙලා පහට යනකතාව වෙන්නේ. දකට පුරවාණකාලෙද මේ අමුණන නිර්මාණයකිරීමේ තාක්ෂණ ක්‍රම කී පාචි කල තියෙනවා. එකත්තමයි අමන ශෛල්ලමය අමනසා දවවාමුණ කියලා වර්ග දෙෙකි නිර්මාණය කල තියෙනවා දැන් ඇල්ල හරමුණ ඒලඟට අංග මඩිල් අමන මේ වගේ අමුණු තවත්තියනවා මේ යමේ. ඒ සකර ජම රිදි ද ල ම මේ ඔක්කොම ලි කරන ම නොත් කොට බැද්ද කියන්න පරකම්රජ කර පමුණ දවයි කරපුු. පරකම් රජ්ජරවාන්ගේ උදේසු කියල ට අමුණ කිතිකාන්න බෑ කියලා නමුත් රු උපත තත ම කරන්න ො නීටි යන වශ තාවතියවා. කට ඒුල්ල විකරේ අමුණක් කිදිි කරන්න මතුපිට තලේ විචතවනේ ය සාමානය සයිලි අමුණක් කිදිිකිරීමේදී. ගොලෝ මතුපිට ෙන් ඕනේ ගල් හ ග ද ක ම ොැ ප ග ිය බූමියේ සබයි ගල්තලාවේ කානු කපල ඒවගේ හිර කරලා ඊට පස්සෙ බදාම ගට අව ග ක ා චි කර මයි. පුරාම නිමාණි කල යෙන්නේ ශයිල ම පුරාමන වර්තමානමට වඩ පල්ලින් වැඩීමකද හෙතුව විශාල් දරපමාන දරඩ ඕනේ කොංකිටටමට වඩ පල්ලෙහ දැන පින්නේි රුද්දේද. නත් ජලය අතනි කාතුෙන්ට. සකස් කලති නිසාර පෙෂරක සම්බන්ධෙන් කටල කියන්නේෙ නැහැ නමුත් සමහත් තැන්ගල මන්ද කල තියනවා වතුර පිටකිරීම සහක ඩ වගේ ව පිකිීම සදදාහමක මනන් පිරනව යමම් ප්‍රමවවිදෙන් තිබිච බො සාක්ෂි වගේ තිබි අුමාන කන පුලන් ස්ථාන අපට දක්ක ලැබෙනවා මේ විශේෂයෙන්ම තෙක්කම් මමුණේඒ වගේ ස්ථාන ය පිතාන්නේ යගේ නැවත ප්‍රසස් කන්නේ කලකම කියරන්නේ මවාම යෝදවට පීඩ් කර යට . තියනවා ඒගේ පොඩි සිුදුර කේපක ර ර ඔවගේම ේදක් පුරාණමනරට තිෙන්න වා අත්තමට ඩවිල් තරදුනුත් ෙම මන එක්මි පරමි තර ජ රගන්න ඇතකොට දැවාමුණු නිර්මාණය කරලා තියන ජලය හරවන්න හොඳ තැනක් නමුත් ගණ්ඩ බැහැ මොකද යට ගල්තලක් නැ වගේ වෙලා අකෙද යකුරලු හොර කුඹු. මී වගේ ජලයටට ඔරුන් දෙෙන. ගස් කඩන්පිටින්න් ගැනල්ලලා ඒවා පොුවෙක් කිදදා බස්සලලා තිෙන. එකල්ල සයිකර සමීපන කිදාබස්සලා පුරාණ අමුණ නිමාණය කලා තියෙන. කොට්ටබදම ඒේ වගේ ස්ථානයක් සමහනකය වගේ ඒ අමන යට කොපපුක් ද කක කොපුක් දා ලේ කොප හිරේ. ගහල් උඩිටල් පශෂය කරන කොට බ න කිරමට තත්ට බූමීතයන ැටිතත්්වුවට මේක බැස්සහම එක ක්ති මතයන ක කොල්ුඩු වගේ දවල් උඩින් හ මේ ැදනට පසේ ැමක්වාගේ ක්තුමත. දැන් මහජාතමක් ආකාරයට අපි දැකන තියනවා වගේම තාක්ෂණයක් සොරව් හදනවස්ථාවලදී. බිහිටිගල සමහරවිට විදල බාදරුවය සොරෝ ගත්තවොත් හෙම උමන් මාර්ල්ගයකින් හරහා සොරහදලත් තියෙන. ඒක් මාදුරුව ගත්තවොත්යම ඇතරම එක මේ පිටත සොරෝනල එලියට ගන්නන්නේ මේැන ගලක් විද ලනම තන තියෙන් කන්ද තිය දිකටම කිය තන කාන්ද න්ද . හරග හිල යෙනවා කන්දේ උමගක් දරල යෙනවා. ගල් ග ග කේි කදක් කන්දක් ඒක විල්ලලා ගලක් නම ිල ති බායි කද තිබිල තියන ඒ සබාග කන්දේ උමගක් හදල තියනවා. ඒ ම හර මයි පිට පිටරගන්න සරුන ිසකොට තියවා විිකොට තු පැ ැම ැ තුල් පැත් කොට . මේ නල සොරු නල ටික ගල් ගල ගලෙන්නේ ඒගන කන්දන් කන්දුමගක්හදලා කඳකිව මේ ගල්ි තරක් නමේ කදු තියන පස් කන්ඳුත් තියරන එකට තද පස්කන් ඇතිිල තියන කේ පස්කන් ඇතිබි ති ල ඇතුලට බිත් බැමි හදර තියෙන ගල්වලන්න වෙයිද ඇ ත ඒක ගඩුල්ම තම ඩල්ල මේ මේයා කාරයට හදලති අනටයක ම හදල වා බිසකොටුවට ල බිසකට ිසකටුව ගලින්තම බිස කටුව ගලින් සම බිසෝකොටුවට බැවබම්මරායිනජ නලයයි පන් පිටකර නලය ගලින්තන ගල් හ ය ගලතම රු න ග හ වටා තමයි අ ගඩු ගඩ චය එක හේතුවතම ආචික හැඩේට සහ රු දිිකරමති නබේ බූුව කරු කැනමීමක ව. හරගත් ගඩු තුර දාන ද ල ොතුර නමන ගල්ල තරින් කා දවන ාලයේ ඉසල්ල රගන්න ගඩල්ලට. ඒ ගල්ලට රගත්තහම ඒකකාප උරාග න දැම්මට. එකකර දැම්ම වීරතබා ගන්නත් අත සම්බන්ධ ගිලි නටම ගො . මේය මුලු විෝකටුවම ගඩලින් සහ මැට්ට මැට්ට භාවිතා කරල සම්පූර්ණය ආරණය කරලති නො නැතන්වෙන අ ඒ දෙ කරන්න පර යන්නේ යනකොටේ වතුර කාන්දුව වන පුළුවන් ලට කාන්දී ලක් වන්න මැටි සහ මේ ගඩොල්ලලින් හොඳටම හොඳ විසාාසින් වි ලොකු විියෝයක් දියට. ඒ පැ විසකට තර ගලි වර ල බ ර ත්ඒ හොඳ බලාගන්න පු විසකොට වට දෙකක් තියනවා. එකත් තමයි පො අවුරාධ පපුරයෝගගේ බෙසෝකොට එක ආ ත්‍රෝෂාකාරයි පො ඔයුගගේ විිසෝකොට හරිහර ඒ තමත් පැදරද ගන්න පු . දකුණ තිය උරුසිට ැබ අවරධ පුරෝගට තිවන එක. එතකොට ඒ ආයචත්‍රශ රකාරයි ඒළඟට පොලො නොවී තියන පරක සමුතියන බිසකොටුව බුසකොටු ඒවා හතර එක කාය පිළිබඳවොත් අපිට කියන්න පුලන් ේ හැඩේ වෙනස්වවෙන්නත් ඒ කයල බගොත්තුය අදකීමක් හේතුවෙන් ඇැති. මදුරුවයේ මෑතකදී කැෙනෙඩියන්ස්ලා. ඒ විිෝකොට අසෝ නවද පසගනහල. ඒ ඒවෙලාවේ ඕගේ බිසෝකොට වස්ට අපි බැස්ස ගිහිල්ල බලාන්්ට බතුම හිටිය ද අවස්ථාවයි හිටිය හිටිය නෑ ඒකඋේ මෙහමයි. ඇත්තවසයිම කියනවන. මේකේ පරණ බැම්ම තමත් ඉතුරු කරලා තියෙනවා යනයට බලන්්ඩ. එතකොට අනි අලුත් බැම්හදන්ඩ මේකොල්ල ඩිසයින් කරලා ඒකොල්ල හිතුවා මේ සලූසක. හිටවන්ඩුවෝන තන කියලා ලේස බිම් සියුස් කරල තමා මිෂමමුන්තරවම අරන්න පරන ැම තිෙන පරන ස්වෝ තියන කියලා දන්න නෑ දැන්න නෑ පස්කන්දත් තිබුණේ ඊට පස්සේ දැන් මේගොල්ල හරිටම ගිල්ල බුල්ඩෝ සස්දාල මේක අයිංකරපු ගමන් මෙන්න මතුවෙනවා හරියට එතනම මේ අනුමාර සා මේක මතු වෙන පස්සේතිං මහල්ලි අමාත්‍යයන් සිටැඇවීතම ඒ දවසලුවේ මෙයා මේකාමනිසානායක. ඉන්නකොට බදේශකයෙක් වගේ වැඩකෙරවා. ඊට පස්සේ මේක ගැන ලොහු මෙකක් කාව පුරාවිද්‍යාවෙන් අරීමේ ආරක්‍ෂා කරන්නට කියලා. ඉ ඊට පස්සේ ඔතන දැන්ග වෙනස් කරඩු නපොන්්ඩක් එහටදන්න. ඔට 20 මිලියන් කො යදවසුල්ල වීදමධ්‍යිය. නමුත් ඒ හොර වී නිර්මාණයහම ඇතුළි කැටයම් තියනවා. පතුලි. ඒ පතුලේ තියෙන්නේ අරවිදි මංහිතන් බුදුපන්න බැර ඇතියෝකටන දැන් බහින් බෑ පුලුවන් හැබයියා. අලිවටත් තියන වට අලිවට යති ගමයා තම යන්න ත මයතන නීති විරෝධ වාල තියන ිුට වා මානකට වේ විිසකුටුවත් ඒගේමටයම් බූපතින හම තන මනැහ කලාතුරගේ ඒව අවස්ථාවන් තියෙනවා. දන්න මුකරදක හදරතියනෙ කළ හබයි ඉතාමවැදගත් යයක්ත්තියනවට මේ කටය කික මතක් වුණේ ගලාය ෂි්ාචත්තක යි වැදගත් කටයමත් යනවා ඒතමයි නාගරූපය හ. ඒ ඇතම පෙන්න්න ගොඩත් ය තේ නාගරපය තියවන ඇතටම අපි දන්නවා පනණ වවාතව විශෂම බිසකොටු ආසිතව ොරවාසිතව නාගරපය නිර්මාණකර පස්ථාව පහන් ගන්න පුළුවවා. තකොට පරන අමුණවාසිතව නාගරූපය නිර්මායික වස්ථාවගනකර ූරෂටාව වේ රු කෙලවරේ තින නගරපතම දැන ලංකකා වාර නිර්මාා ක් හො නාගරප නාගර ත දෙකක් ිට ක්ෂ දර තියනවා එතකො ට අමතර ගිර. ඒ නිරවෙම ඒ නගුරූපයතිනවා ඒළඟට එක නැත්වේ අහින්දනාව කියලා විහාරයක් එතනත් තුව ශල සා නගරුපයක්තින එකත්න වාරිකර්මාතික සම්බන්ධුනායි කියලාට අනුවන කරන පුළුවන්. ඇයි මේ නාග්‍ය ජොදාගත්ත ලෝකයේ බොහොතැන්වල නාග්‍යා ජලයට සම්බන්ධය කියලා ඒවාස ලංකාවත සකල් පහෙමද නාල්ගෝතට වෙල වෙරල ආශිතක. ඒ වගේ ජලය අරක්ෂා කරන නාග දෙවියවරු නල්ෂටා ල මන ඕ ඕ හොට නාගයා කෙලින්ම ඒහා සම්බන්ධිකනේ අරක්ෂාකරීම සම්බාධට ගැබේ ජලය හාඒ සම්පත අරක්ෂාකිරීම අමුණ අරක්ෂාකිරීම වකීම ඒ නාගීන්ට බාරීලීම බාරදින්න ඕනේ කන සකල්පයක් ලංකාව වා න ම විශවාස හිටිය. මේ ජලයත් එ සම්බන්ධයි මේ බහවිද පෙන තියන නාගරාජයා කියන එක. නමුත් දේශ වනේ වාහල්කඩී තියන. ප්‍රමලිසේ තියන තියන බහවිද නාගරූපේ ඒක වතුරටම නිවේ ආරක්ෂාව පිළිබඳ ංකේතයක් හටට වඩ තිනේද තිබුණේ කෙනෙක් ට අවසන් අදහස් ඉදිරිත්කා යි මට පොඩි වෙලාක් දෙන්න මට සහර ෙවලට ොඩක් ත මගරරික් වෙලාල තියනවා. එකත් තමයි දැග ඔබතුම ඇහෝවාම අහමත් යන්න පුළුවන්ද පසට පසන අමතක යන්න ලන් ර ර පුලන් න ම ම ම ම දහසකෙන අපිට ඒක සම්පර්ණයම ආකාරක පරිවතනය කරනන්න බැරිවවෙ. නමුත් මෙහෙම ගත්තවත් අපි ල පහු කාල නොයකුත් සංවධ ාපපුර සඳහ අපේ ගම්පිටිින් අප අ කරන වතුරට එහෙම තීද අප ස ලගි කර ලගෙත් කර අපේඒක අප නිවරදි මාගිට යන්න යම්යම්මකට වෙනස්කම් කරන්න බැරිකමක් අපිට නැහැ සෑඳුරට එම යන්න පුළුවන් නමුත් ම කියන්නේ ඒ සම්පූර්ණයම යාකාරට යන්න කියනක නෙේ මම කියන්නේ ප්‍රධාන වසේ ම කියන්නේ හැබැයි අපි එදා සම්ප්‍රදාාටයා යුතු. අර ජීවය සෙවන්නේ මේ දේවල් කරන්නේ කොහොමද කියන එක කියන සම්ප්‍රදා අපි නැවතත් යායුති. ඒක රහා තමයි අපිට තිරසාරත්්‍යයට විසිතුමත් දෙන්න පුළන්ගන්නේ. තිරසාරව මේ ඉදිරි ගම අපිට තව්දදුරටත් මේ ලෝකයායට යන් අපට ලංක ලංකා අපිට ඇන්න පුළුවන් ඒආදර්ශපට දෙන්න පුළන් ලෝකයායට මදමකද මේ තිරසාරත්්‍යය පිළිබඳ අර්බුධයද ඇතවෙලා තියෙනවා. ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ේ අරම්ප්‍රදායඇතුළ නැවතත් යන්න පුළුවන්. ඒ සම්ප්‍රදායට ඇන්න නම් අර මම එක වෙලාවක කිව්වාගේට පංචින්ද්‍රය ඉක්මෝකපු. යමසි දැනුපද්ධතියක් අපිසි වර්ධනය කරගත යුතු වෙනවා මේ ජයවී අත්‍යය තේරුම් ගැනීම සඳහා. ඒක තුළ තමයි අප අපේ නිර්මාණ නවතත් සක්‍රියක ක යුතුයක හිතනවා එකංකක අපිට කතාර පොඩ්ඩක් මදවුුණා මේ යෝදෑලේ මොකක්ද සිද්උනේ නතන්දර ැ ඇත්තටම කියන යෝදාෑලේ ප්‍රධාන් වසම තියෙන්නේ එක බැම්මයි ඒ පහ පැත්තර වෙන තිය බැම්ම. ඉහත් අයි වතුර එනවා වතුර ඒකට කෝෂණ ලබන්න ඉඩ තියලතීරම්. එතකොට ඒකට ඉහත්තාාවෙන් කැලේ තියනවා ඒකින් සිල්ටකය එක වලකෙනව ුළු ැවතිනවා ුළු ඇව රහත් අරේ රොම්ම ඩක්ම නැවතිලලා හෙමතයි තන්ටෙටෙද ඒගේ ක්‍රමයත් තමයි මිනිි පියෝදැලල් තිබලෙක් නමුත් මිනි පියයෝදාේ පසුගගේ තාත් මඇතකාල දී නවතත් පත් කරනවර එක බැමට බැවි දෙක් අදනවා දෙැපත්තම. ඇැ ලක් එක නව ෝදැක්නේ දැගවිල මේකැවිල ිෆයින් කර තිරවා යුරු ියින් කල තියෙනවා ිෆිනින් සෝල්ස් මගගේ ගේබිය ෝල් රති නො පැත්ට දැම්මයින් පසේ අර පංශ එක නෑනෙ ජ ල ස්භාවිකක තිය එක පැත්තකම ො ඇල ගලන ගමම්ම දැම් ඇත්තටම යෝ දැල ගත්තොත් එහෙම ඒකැවිල්ලා දිගති පැත්තර තියෙන වැැවක් දිගට දිගට ැවක් ඒ කියර කියන්න. ඒ ැවක් බැවති පැත්තට බැන්වතියන්නේ යෝදැල එක පත්වේ බැන්මති අනනි පත්ති පෝසන ලබනවා ඇල දැන් ඒ පෝෂය ලැබීම මනිය මිනි පේලේ හත්තාවට දැන් තවදුරටත් මිනිි පෙලේ ප ම් ත්‍රීම් කොටස දැන්න වදුරටත් මොකද ඒ පද න හ පශ දැන්ේ දැක ඔක්කම තීද නැතනතත් කරනවා. ඒකර ඒ කරේ කොහමද ඒ කරන්න අර අපර ටෙහිර න පාරගන්නහෙම දැන් ි න් ර ප ක් පස ලක. බිග හකර ක්ස් ර් ලගකර එක අපි කියහිලා දැම් තෙම ද මේ මේවා නැවතී යුතුයි දැන් අපිතා කරනවා නම් ඒ පද්දදිටි යන්න ඕන කියලා මේ නැවත නැවති වෙන්නට බැහැ හැබැයි අපිට මේ වෙන වර්ද නිවදි කරණ එක අවථාවත්නම අවස්ථාව ඉදුරලා තිීරීමම් ඒ මයි මාදුරුවය දුණු යුර ඇල මාර්ග ඔය ඔය ඇල මාර්ගය පටන් ගන්න නිය මිත දෙයක් අපිට පුළුවන් ගොතන්ට ඔය වගේ යෝ දැනක් හදන්න ඒකට මේ තිය දැනුම භාවිතා කර අපිට හදන්න පුළුවන්නම් නවතවතාවක් අරක පරය තිරසාරචට යන්න පුළලන් අවස්ථාව මට ඒකාරණය මෙතැනති සඳහකාන්න නොහෝනී දක්ුණර එල්ල ගැන ලක මත බේද ඇත්තියෙන ඔකට වතුරතියේද කියලා මොකද දැංහරෝල නිමේ වැලිමඩි පල්ලටහරල නිවතුර ඉතිගේ ඒකකිරද දන්න පොලටික ලිසෙන්න්සිටව අතරම අපි සංවර්ධනය වනේ බැව් එක්ක අපි ඉස්රහටගේ වැෑවාර්ටිකයක් කරහා ඒක පැහැදිලි උතුමල්ලත්තක කතා කරනකොටඒ තිරසාර සංවර්ධනය අපේ අතීත කතාව කොටසක් අපේ උරුමයක් මේක තමයි ඇතරම අප සතුවතිබෙන අධ්‍යවීය දැනුම හැකියාව මහචාර ජෝසෆ් නීඩම් කිව්වා නූතන් යුරෝපය සස්ොයාගත් විශේෂිත විද්‍යාත්මක ජයග්‍රහණ සියල්ලගේම මූල බීජී තිබෙන්නේ චීන ශිෂ්ඨාචාතය කියලා හැබැයි එකක් කැරෙන්න්න ඒ තමයි පුරාණ සිංහලීන්ගේ ද්‍රව විද්‍යාව මේක තමයි අපේ උරුමය. ඉතින් අපිට මේ උරුම වූ අපිට මේ ආවේනයක වූ අපේ සභ්‍යත්වය දේශපාලනික හෝ අධ්‍යාපනක හොබේ. සාමාජි හෝ වේවා මේකතම අපි උරුමය ඉතින් මේ හරහා මහිතන් අපි ඉදිරියට යනක ගොඩක් වැදගත්. එනිසා අපි වැවක් දිහා බැලුවහම එකං ටැන්කයක් නෙමෙයි. ඒ හරහා ශ්‍රීලාංකික අපේ කතාව අපේ ඉතිහාසේ අපේ උරුමය තියෙනවයි කියන එක මතකත බාගන්න. අයිබෝන්. අපම දේ කන දැනක